සංඛාර කියන්නේ මේ ධම්ම කලය බොහොම සවිස්තර ධම්ම කලයක්. ඒකේ විග්‍රහ කරනකොට සංකත මදු සංකරන් තීති සංඛාරා කියන පදේ විග්‍රහ කරනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දේ සකස් කරන්නේ සංස්කාරයයි. ඒකයි පාරිපාද තේරුම. සංකත මදු සංකරන් තීති සංඛාරා සංකතයන් සකස් කරන්නේ විශේෂයෙන් සකස් කරන්නේ කියන අර්ථයෙන් සංකාර කියනවා. ඒක ප්‍රදේක රාශියක් කියනවා. විසිදි මාර්ගයේ රාගයම අභිධර්මයේ සුසේ උගම්මා ප්‍රසන්න අර්ථකථා ලිඛන වල සංකාර පදේ හතරකට බෙදෙනවා. සංකත සංකාරය, අபிසංකත සංකාරය, අபிසංකරණ සංකාරය කියලා. සංකත සංකාරය, අபிසංකත සංකාරය, අபிසංකරණ සංකාරය, ප්‍රයෝගාභි සංකාරය. ඒ පද හතරින් කියන්නේ මේ තේරුමයි. සංකත සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ලකම සාධාරණ ලක්ෂණයක්. නිර්වාණය විතරයි හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්තේ. නිර්වාණය ප්‍රඥප්ත ධර්මයක් හැර අනිත් සියල්ලම සංකත සංකාර වෙනවා. සම්මුතියෙන් කියනවනේ මේ ඉර අන්ධකාරකා මහා ප්‍රේම නීල කරුවත මහා සාගර දේවා දරුවා විද පදං යාන වාහන විලුදයි අපේ ආත්මා රාගී මවීචේ ප්‍රකම් භවාගේ දක්වා දිස්සේ දිනුතලේ මේ කොම සංකත සංකාරයි. පරමාර්ථ වශයෙන් ගන්නකොට සිත් 89 දාසික 52 අතිවිශ රූපයේ සංකත සංකාරයි. ඒවා මේ සිත්යක් යන්නේ හට ගන්නා පරමා ධර්මයි. නිර්වාණය අසංකතයි. ඊළඟට අபிසංකත සංකාරය කියන්නේ සත්පුද්ගල සංකාමක පහළවන කුසල කුසල කර්මයන් සැලකමින් ලැබෙන විපාක ස්කන්ධයන්ට නමයි. විපාක ස්කන්ධ කියන්නේ ආමාවතර රූපාවතර අරූපාවතරේ ලෝකෝත්තර ඒවා විපාක වශයෙන් යනිනවනේ. විපාක ශක්තිය ඔක්කොම කියන්නේ 36යි. සංක්ෂේපයෙන් ගන්නේ විපාක ශක්තිය 36යි. විපාක ඡයසික ධර්ම ඉහි අකුසල ඡයසික ධර්ම 14 ඇර 28යි. 28යි විපාක වශයෙන් ලැබෙනවානේ. අකුසල ඡයසික 14 විපාක වශයෙන් එන්නේ නැහැ. ඒවා තේින්ම අකුසල. ඒකට කර්මජ රූප 20යි. මෙන්න මේ ටික දෙනාට කියනවා අபிසංකත සංකාර. අපි සංකත විශේෂයෙන් සකස් කරනවාද සංකාර ධර්ම විපාක ශක්ති 6යි, විපාක ඡයිතික 28යි, කර්මජ රූප 20යි. ඒවා අபிසංකත සංකාර. පුද්ගල සංකාර කියලා තමයි බාහිර වස්තු දෙන්නේ. අபிසංකරණ සංකාරය සත්‍ය සංකාරවල සමනයි. අபிසංකරණ සංකාර. අபிසංකරණ කියන්නේ මේ විපාක නාමස්කන්ධයන් විපාක කර්මද විපාකස්කන්ධයන් සකස් කරන හේතුව. එනම් කුසල කුසල චේතනා ලෞකික චේතනා 29යි, ලෝකෝත්තර කුසල චේතනා 4යි. ලෝකෝත්තර කුසල චේතනා 4 සකස් කරනවානේ ලෝකෝත්තර විපාක. විපාක 4යි, කායික ධර්ම 36ක් සකස් කරනවා. කුසලයවත් අයිති වෙනවා. ඒ ඔක්කොම අபிසංකරණ සංකාර. ඔක්කොම 33ක් කියන එකට. ලෞකික 29යි, ලෝකෝත්තර 4යි. මොනවාද ලෞකික 29? අපසර චේතන 12යි. ආමාවචර කුසල චේතන 8යි, 20යි. මාර්ගගත කුසල චේතන 9යි, 29යි. ලෝකෝත්තර කුසල චේතන 4යි, 33යි. ඒවා ඔක්කොම අபிසංකරණ සංකාර. ඒ කියන්නේ විපාක ධර්මයන් සහ කර්මජ රූපයන් සකස් කරන හේතු ටික. ඊළඟට ප්‍රයෝගාභි සංකාර කියන්නේ වීර්යක නමක්. යක්ෂ ක්‍රියාවක් සඳහා ගන්න උත්සාහයට කියනවා ප්‍රයෝගාභි සංකාර කියලා. ඒක වීර්යක නමක්. මොන්නේදී එතන සතර ආකාරයකින් සංකාර තෝරනවා. තවත් කියනවා සංකාර පදේ විශේෂණේල ස්කන්ධයන්ද. සංකාර
කිස්සන්ද සංකාර උපාදානස්කන්ධ කියනවා සංකාර උපාදානස්කන්ධ කියනොත් මේ ධර්මවත් කොටසක් ඇතුල් වෙනවා මොනවාද සංකාර උපාදානස්කන්ධ කියන්නේ ඡායක 52 න් වේදනා සංඥා දෙක හැර ඉතිරි 50 ඉතිරි 50 කුසල වූද අකුසල වූද විපාක වූද ක්‍රියා වූද ඡායක ධර්ම 50ට කියනවා සංස්කාර උපාදානස්කන්ධ ඒ උපාදානස්කන්ධ කියන වචනයේ සංකාර පදයේ විශේෂණ එනකොට ඔය ධර්මතා 50 ගන්න අනිත් පායිතනේ ඊළඟට කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියන තවත් සංකාර විශේෂණ පද තුනක් තියෙනවා. කාය පිළිබඳ සංස්කාරයක් තියෙනවා මොනවාද? ආස්වාද ප්‍රස්වාද. ආස්වාද ප්‍රස්වාද දෙකෙන් කාය සංස්කාර කරනවා, පමත් කරනවා. ඒක කියන්නේ ආස්වාද ප්‍රස්වාද ප්‍රසාසූත නිබද්ධන් ජීවිතම් කියන්නේ. ආස්වාද ප්‍රස්වාද දෙකෙන් තමයි ශරීරයේ පවතින්නේ. විශේෂයෙන් නැතුණොත් නෑ. ඒක නිසා කාය සංකාර කියන්නේ ආස්වාද ප්‍රස්වාස දෙක. වචී සංකාර කියනවා විචාරක විචාර දෙක. ලකණයක් කතා කරන්නේ විචාරක විචාර නැතුවද? විචාරක විචාර දෙකෙන් තමයි වචන නම් වන්නේ. නිසා ඒකද කියනවා වචී සංකාර. චිත්ත සංකාර කියනවා වේදනා සංඥා. වේදනා සංඥා දෙක නැත්නම් චිත්තක් පහළ වෙන්නේ. චිත්තක් පහළ වෙන්නේ චිත්ත සකස් වෙන වේදනා සංඥා අනිවාර්යයි. එනිසා වේදනා සංඥා දෙකට කියනවා චිත්ත සංකාර. දැන් ඔර විරෝධ සමාපත්තිය ගැන කියනකොට ඉස්සර වෙලාවම වචී සංකාර නිරුද්ධ වෙනවා. ප්‍රථම අධ්‍යානයේ වචී සංකාර කියනවා ද්විතිය අධ්‍යානයේකොට වචී සංකාර අත්හරිනවා. ඒතර පිටාර නව සම්මේ ඉක්මවා යනවනේ. ආස්වාන්නේ චතුර්ථ අධ්‍යානයේදී කාය සංකාර නැවතිනවා. ආස්වාද ප්‍රස්වාද දෙක නැවතිනවා. දේහ සංඥා දා සංඥාතනේදී වේදනා සංඥා කරන චිත්ත සංකාර නැවතිනවා. මේ කයෝද සංකාරානම් ප්‍රතිප්‍රස්වාදයන් කියන්නේ උන්න සංකාර කුලේ සංසිද්ධ වෙලා නිරෝධයට යන කටි කියලා. ඊළඟට තියෙනවා අවිද්‍යා පත්‍ය සංකාරය කියලා තවත් පදයක්. අවිද්‍යා පත්‍ය සංකාරය කියනකොට ධර්මතා වශයෙන් ගැනීමේ මොනවාද? කුසලාකුසල චේතන 29. අවිද්‍යාව පත්‍ය කොටගෙන අතගන්නා සංකාර වශයෙන් ගැනීමේ ලෞකික කුසලාකුසල චේතන 29. දැන් මෙතනට සංස්කාර පදේ සම්බන්ධ කරුණු රාශියක් මෙතන කියවුණා. කුසල කියවුණා සංකත සංකාර, අභිසංකත සංකාර, අභිසංකරණ සංකාර, කයෝගාභි සංකාර පද හතර කියවුණා. ඊළඟට කියනවා සංකාර උපාදානස්කන්ධය කුමක්ද කියන්නේ. ඒ කියන්නේ වේදනා සංඥා දෙක හැර ඉතිරි ඡායක 50. ඊළඟට කියනවා කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා තුනක්. කාය සංකාර නම් ආස්වාස ප්‍රස්වාස. වචී සංකාර චිත්ත විචාර. චිත්ත සංකාර වේදනා සංඥා. ඊළඟට කියනවා අවිද්‍යා පත්‍ය සංකාර. උඩ ගෙනෙන්නේ කුසල අකුසල ලෞකික කුසල අකුසල චේතන කියනවා. මේක මෙහෙම සංකාර පදයෙන් පැහැදිලි කරගන්න තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා. දශනාම කි යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා. දශනාම කි. දෙවන ප්‍රශ්නේ තියෙනවා අරෝ 10ක් දසනාමකින් දසහංජේ සමන්නාගත අරහතු උච්චති. රහතන් වහන්සේ තුන අංග 10ක්. මොනවාද අංග 10? ශේක සම්මා දිට්ඨි, ශේක සම්මා සංකප්ප, ශේක සම්මා වාචා, ශේක සම්මා සම්බන්ත, ශේක සම්මා ආන්දී, ශේක සම්මා වායාම, ශේක සම්මා සති, ශේක සම්මා සමාධි, ශේක සම්මා ඥාන, අශේක සම්මා විමුක්ති. මෙන්න මේ තියෙන්නේ 10යි. එතන අශේක කියන්නේ රහතන් වහන්සේයි කියනවා. ශේක කියන එකේ යට ආර්යයන් අධ්‍යනාකයක ශේක. අශේක කියන්නේ රහතන් වහන්සේයි.
රහතන් වහන්සේට ඇති සම්මාදිට්ඨිය අපේක සම්මාදිට්ඨිය. එනම් අරහත් ඵලයේ ඵලසිතේ තියෙන සම්මාදිට්ඨිය ප්‍රත්‍යය. අපේක සම්මා සංකප්ප කියන රහතන් වහන්සේගේ ඵල සමාපත්තියේදී යෙදෙන විචාරක ඡායිතිය. අපේක සම්මා වාචා කියන්නේ වාක් විරතිය. එතනමක චේතනාවක් අවශ්‍ය නැහැ විරතිය පමණයි යෙදෙන. වාක් විරතිය ලෝකෝත්තර ඵලසිතේ දෙනවා. අපේක සම්මා සම්මන්ත්‍රියේ කාය විරතිය. සම්මා සම්මන්ත්‍රියේ විරතිකය කියන්නේ. අපේක සම්මා ආදීන ඒත්‍රේමයි. සම්මා ආදී විරතිකය කියන්නේ. අපේක සම්මා වායාම රහත් ඵලසිතේ තියෙන වීර්යය. අපේක සම්මා සති රහත් ඵලසිතේ සතිය. අපේක සම්මා සමාධි රහත් ඵලසිතේ ඒකාග්‍රතාව. අපේක සම්මා ඥාන රහත් ඵලසිතේ ප්‍රඥාව ඥානාරක්තිය. අපේක සම්මා විමුක්ති රහත් ඵලසිතේ සමාධි. දැන් සම්මා සමාධි කියන්නේ ආශ්‍රයයක් කියනවා. විමුක්ති. ඒක සමාධි අපේක සම්මා සමාධි කියන තැන ඒකාග්‍රතා ඡායිතේ පමණයි කියන්නේ. අපේක සම්මා විමුක්ති කියනකොට සීලම කෘතයට ආශ්‍රයනේ කියන්නේ. අපේක සමාධිය ප්‍රධානයි. දෙවියෝතුම සමය දසහම් දේ සමන්නාගතෝ අරහතෝ චිතිති අංග 10 යුක්ත රහතන් වහන්සේ. දහසක් නම් ප්‍රතිමන්විත සෝවාන් මාර්ග ඥානියන් කුමක්ද? අනි කෙතරම් වෙන කියලා තියෙනවද? ආවා තියෙනවා. වතෝ පියා ගන්න බැරි. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත වශයෙන් ව්‍යාකාරි නොහලනවානේ. දැන් මෙන්න මුල කරන්න තියෙනවා පංචක ඥාන චතුෂ්ක ඥාන ක්‍රමයේ ඥාන වශයෙන් දෙකක් වෙනවා. ඒකත් ඉතින් මතක් කරලා වෙන කියන්නේ ඊළඟට ඒක ප්‍රතිපදා හතරින් වැඩෙනවා. ඒක තාසක් වෙනවා. ඊළඟට ශුන්‍යත අපන්නුකින දෙකෙන් වැඩෙනවා. ශුන්‍යත සෝතාපට්ටි මාර්ගයේ අපන්නුක සෝතාපට්ටි මාර්ගයේ කියන දෙක ප්‍රතිපත්ති දෙහෙරයක් නැතුව දෙකයි ප්‍රතිපදා හතරේ වැඩුණාම 8යි. 8යි 2යි 10යි වෙන කීයද? ඉතල 10ක් හදා ගන්නවා. මේ 10 කව 20කින් වැඩි වෙනවා. මොනවාද? ලෝකෝත්තරං ධානම් භාවේ, ලෝකෝත්තරං ප්‍රතිපත්තානම් භාවේ, සම්මාපදානම් භාවේ, ඉදිපාදම් භාවේ, ඉන්ද්‍රියම් භාවේ, බලම් භාවේ, යෝගුත්තරම් බුද්ධංගම් භාවේති, ධම්මං භාවේති, සංඝං භාවේති, ආයතනං භාවේති, ධාතුං භාවේති, සත්‍යං භාවේති, සමතං භාවේති. ඔය දෙයක පද 20කින් වැඩි වෙනවා. ඒකට 200යි. මේ පද 200යි. මේ 200 වෙනම තියාගෙන ඉතින් සුද්ධික 200 කියලා. මේ 200 වැඩි කරන අධිපති හතරේ. සංඝාධිපති විරියාධිපති, චිත්තාධිපති, දීමංශාධිපති. ඒක 204 වැඩි වුණාම 800යි. අධිපති වාක්‍යයෙන් වැඩි නුඹරගත්ත 200ක් එකතුනාම 1000යි. එන්නේ පිළිවිදේ. දහසක් නැයි ප්‍රතිමන්විත කියන්නේ ඒ දහස් ආකාරයෙන් එක් ආකාරයෙන් තමයි කෙනෙක් සෝවාන් වෙන්නේ. දැන් යන්තරක් මතක් කරගන්න. සෝතාපට්ටි මාර්ගයේ ශුන්‍යත මාර්ගයේ අපනික මාර්ගයේ කියන දෙකයි. ඒක ප්‍රතිපදා හතරෙන් අටක් වෙනවා. එහෙමද? දුක්ඛාපටිපදා ගන්ධාදින්න, දුක්ඛාපටිපදා දුක්ඛාදින්න, දුක්ඛාපටිපදා ගන්ධාදින්න, දුක්ඛාපටිපදා දුක්ඛාදින්න. මේක අටයි නේ. අටයි අර මුලින් දෙකයි 10යි. එතකොට මේ 10 අරතුනේ වීදිති මහා නාය කියලා කියනවා. ලෝකෝත්තරං ඥානං භාවේ, සුමග්ගං භාවේ, සතිපට්ඨානං භාවේ, සම්මාප්පාදං ඕම කියලා විශ්ක් කියනවා. එක එක පදයක 10 වැඩි වෙනවා 200යි.
ඒකට කියන සුද්ධිත මාර්ගය දෙකියයි. ඉදු ප්‍රත්‍ය අධිපති හතරින් වැඩි වෙනවා. සංඥාධිපති දෙකියයි. විරියාධිපති දෙකියයි. චිත්තාධිපති දෙකියයි. විමර්ශනාධිපති දෙකියයි. දෙකියයි. සුද්ධිත වශයෙන් දෙකියයි. මේක තමයි භාෂාවක් නැයි පෙතුමන්ගේ සෝවාන් මාර්ගය කියන්නේ. විභංගා ප්‍රකරණයෙන් මාර්ග විභංගයේ විස්තර කරන සෝපා සෝතාපට්ඨ මාර්ගය 14000කට. අනාගාමී මාර්ගය 15000. අනාගාමී 15000යි. අරහත් මාර්ගය 15000යි. ඒක 15000 සමනම 60000ක් වෙනවා. සතර මාර්ගය 60000 ආකාරයෙන්. හේතෝ විමුක්ති, සත්‍ය විමුක්ති දෙකේ විලස කුමක්ද? හේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දික්ඛේ ධම්මේ සයං අභිඤ්ඤා සත්‍යකර්තා උපසම්පද්ද විහෙරති. ඔය රහතන් වහන්සේ ගුණයක්. හේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං සයං අභිඤ්ඤා සත්‍යකර්තා සයං තමම අභිඤ්ඤා විශේෂ නුවණින් සත්‍යකර්තා සත්‍යස කොට දෙන සවේදී ගුණයක් උපසම්පද්ද විහෙරති කියන වාසය කරනවා. ඒ රහත් වෙලා වාසය කරනවා. එතන හේතෝ විමුක්තිය කිව්වේ අරිහත් ඵල සමාධි. පඤ්ඤා විමුක්තිය කිව්වේ අරිහත් ඵල ප්‍රඥාව. ඒක සිනුම සමාධි බාධක ධර්මයන්ගෙන් දොර වූ බැවින් අරිහත් ඵල සමාධිය හේතෝ විමුක්තිය කියනවා. සමාජයේ බාධක සීලෝම උපක්‍රේෂයන්ගෙන් සරුවාකාරයෙන් තොර වූ බැවින් අරියත් මාර්ගඥානයේ කියන අරියත් මාර්ග සිතේ කියන අරියත් ඵල සිතේ කියන සමාජයේ තියෙන හේතෝ විමුක්තිය. රාගයෙන් ගතිවිතා ආභෝධ කලේතුදා ලෞකික ලෝකෝත්තර ධර්ම ආභෝධයෙන් නිමවට සත්ව ප්‍රඥාව වලින් අරියත් ඵල ප්‍රඥාවට කියන සංඥා විමුක්තිය. එද මේ විදිහට එවිදේ වෙනසතියි. අදෝ ගෑ දින්දාම් ගත්තුනේ අයියෝයි අදෝ වෙනස කියන්නේ මෙහෙමයි. දැන් අයස යත කියන තැන අපි සිංහලෙන් කියන යස පරිවාර කියලා. යස පරිවාර. ඒවද දැන් යන්කෝගේ ශ්‍රද්ධාව නිසා, සීලය නිසා, සුතේ නිසා, ත්‍යාගය නිසා, දානේ නිසා, ප්‍රඥාව නිසා, කරුණාව නිසා, මෛත්‍රිය නිසා බොහෝ දෙනා එකට එක තියෙනවා නේද? ගාමී නිසා, ගුණේ නිසා, වන්දිත පුජ්‍යලෝගේ අසුරට පිළිස වෙනවානේ. ඒ පිළිස එන්නේ ඒක සමාන අදහස් ඇතියයි. ඒක සමාන ශ්‍රද්ධාව, සත්‍යීය, ශ්‍රිතේ, ත්‍යාගය, ඥානෙ, කරුණා, මෛත්‍රිය, ගුණේ, නුවණ, ධනය, මේවයි ඕකෙන් සමසමයක එකතු වෙනවා. ඒක ඒ එකතු වීම ලැබෙන පරිවාර සම්පත්තියද කියන යසක කියනවා. දැන් මේක අටලෝක ධර්ම කියන්නේ ඓශ්වර්යය. ඒ එකක් තමයි. ඉසුරුමත් බව. ඒ ඉසුරුමත් බව කියන්නේ ප්‍රධානත්වය. ඓශ්වර්යය කියන්නේ අදහස ඉසුරුමත් බව ප්‍රධානත්වය. ඉශ්වර්ය භාව කියලා පාලි කියන්නේ ඉශ්වර්ය භාව. ඊළඟට අයස කියන්නේ ඒ වගේ තමන්ද සහයෝගය සඳහා තමන්ගේ ගැටුව යන්නේ කිසිවෙක නැහැ. ඉතිහාස පිළිහෙනවා. ඒකට කියනවා අයස කියලා. යස අයස නිന്ദා ප්‍රශංසා කියන කෙනේ උද්ගලයන්ගේ සම්බන්ධතාවක් නෙමෙයි ඉන් අත්තා වූ නැත්තා වූ වර්ග සම්බන්ධ අනුකරණ නිന്ദාවයි. ඒක දැක්කා හෝ නැති හෝ කරන අනුමෙන්නේ අනුකරණ ප්‍රශංසාව. ඒක ಗುಣකත්මයයි අදුමකත්මයයි. මේක ಗುಣකත්ම අදුමකත්මයයි. අත්තා හෝ නැත්තා හෝ පිළිසක් එකතු වෙනවා යසස. යසස
යසෝධෝග සම්පතිය බැලකක් නම් කිය මේ ඇති. පරිවාර සම්පතිය. ඒකේ අපතියි. ඊන්ගේ ප්‍රශංසාව අපතියේ නිදා. මේ දෙක මේක සමාන වාක්‍ය. ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රද්ධාව බඳින. ඥාන විප්‍රයුක්ත ශ්‍රද්ධාවක් ලැබෙන්නේ නැහැ. විපාක දුරවල. විපාක දෙන්න ගියම කර්තෘ කාරී වෙනවා. දැන් අපි එතන දැන් කෙනෙක්ට අශේතියක් වෙනවා. විභස්තාමි කියන්නේ හරි මාතු කරු. මේ දුවාකාරයි විදිනතරෝම තලෙනවා. දැන් වයසට ගියා. තමන්ගේ දූ දරුව තමන් සැලකන්නේ ඒ ගරුකේ දාපන් ඉරනේ ඉරනේ ඉතින් ඒකම කතාලේ තමයි වාරි සදාලම් මිනිසෙක විපාක සිතක් දැයි ප්‍රශ්න කරනවා ශීලම සදාලම්ම නේකොල විපාක සිත්තමයි. ආමාත්‍ර මහා විපාක 8යි. ඊළඟට ශාන්තිර්ම 3යි. ශාන්තිර්ම 3යි ඔය එකලාම විපාක සිත්. සදාලම්ම කියන්නේ සදින් ගැනීම නෙමෙයි. ජවනයෙන් ගත්තාරම ගැනීමයි. දැන් ජවනයෙන් අනතුරුනේ සදාරම්ම නෙන්නේ. ජවනයෙන් අනතුරුව ජවනයෙන් ගන්න ලද අරමුණම රැගෙන පාලගෙන ඒකයි සදාලම්බන ප්‍රශ්න ආලම්බන සදාලම්බන ඒ ජවනයාගේ අරමුණ ගැනීම තමයි සදාලම්බන කියන්නේ වෙන එකක් නෙමෙයි ඒක හරි ලෞකික දේශන කර්ම 27 17
තැනින්ම කුසල කර්ම. අකුසල කර්ම 12 අකුසල චේතනා වල අකුසල කර්ම. ඒකට දැන් සංස්කාර උපාදානස්කන්ධිය කර්මම නෙමෙයි. ඒක කියන්නේ කුසල අකුසල විපාක ක්‍රියා සිත්තර යෙදෙන ඡායසික ධර්ම කණහක්. ඔව් එතන තියෙනවා කුසල විපාක කර්මයක් තියෙනවා අකුසල කර්මයක් තියෙනවා විපාක විපාක සංස්කාරස්කන්ධියුත් තියෙනවා. ක්‍රියා සංස්කාර ස්කන්ධ තියෙනවා. ඒ කියන්නේ දෙපණක් ඡායිතිකයන්ගෙන් දෙකක් හැර ඉතිරි කරනවා. කාය සංකාර කියන්නේ කර්මස් නෙමෙයි. ආස්වාද ප්‍රසාර දෙක. ඒක රූපයක්. වාචික සංකාර දෙක ඉතර ප්‍රචාර දෙක. ඒක ප්‍රචාරක් වෙනවා, අකුසලක් වෙනවා, විපාකයක් වෙනවා, ක්‍රියාවක් වෙනවා. අයිය විතර ප්‍රචාර යෙදෙනතයි සිද්ධාද? ඊළඟට වේදනා සංඥා දෙකක් එහෙමයි. ඒක හැමෝගේ සුඛකටම උපකාර වෙන්නේ සුඛ සකස් වෙන වේදනා සංඥාවක් කුසලක් වෙනවා අකුසලක් වෙනවා විපාකයක් වෙනවා ක්‍රියාවක් වෙනවා. ඔව් සංස්කාර ස්කන්ධ කිව්වහම ඡායික කමාරි කරා. ඡායික 52ක් තියෙනවා නේද? වේදනාව වේදනා ස්කන්ධයයි සංඥාව සංඥා ස්කන්ධයයි චිත්‍රිචාටික පනහ ආස්කාර ස්කන්ධයයි ඒකම ශාස්ත්‍ර උපාදාන ස්කන්ධය කියනවා මෙච්චර ඒකට ගන්නේ හරිද ඒවම වේ සංකත සංකාරය යාති කියන්නේ සංකත සංකාරය කියන්නේ මේ ලෝකයේ තියෙන හැම දෙයක් දුක ඇති එකමදි කියන දෙයක් මේක ප්‍රත්‍යයෙන් හටගත් බැවින් සංකත සංකාර ආශායි ප්‍රඥාක්ති නිර්වාණය යරි ආසත් යමකේ ගැටගත් ඇති නිස් බව ඊළඟට ප්‍රඥාන්ත කියනවා යන්නේ හේතුක ඵලයක් නෙමෙයි ඒවත් අසංකත ප්‍රඥාක්ති ගංගා නාදී දේව ලෝක සම්මුත විහාර ප්‍රඥාක්ති ඒවත් සංකත සංකාරයයි කියන්නේ නිර්වාණය අසංකත ඒ හර අනි සියලුම දේවල් සංකත සංකාරය. ඒ සංකාරපත්‍ය විඥානන් කියනකොට අර මුලින් කියවන්නේ විඥාන සංකාර 13, අකුඤ්ඤාන සංකාර 12, ආයඤ්ඤාන සංකාර 4. ඒෙන් අත ගන්න ප්‍රතිසන්දි විඥාන විපාක විඥාන. ඔව්. සලකසර. ඔව්. ඒකෙන් පුණ්‍යාදි සංකාර කියනකොට ප්‍රසාරකෘති කුසල චේතනා 13ක් තියෙනවා. කාම වාචික කුසල චේතනා 8යි. විපාකයේ කුසල චේතනා 5යි 10යි. අපුණ්‍යාදි සංකාර 12යි. අනුඥාදි සංකාර 4යි. ඕවනේ පරිසන්දි කියන දෙන්නේ. ඒක පරිසන්දි කියන්නේ පරිසන්දි විඥානයයි ප්‍රෝති ඉස්පා විඥානය ලබා දෙන ඒක නිසා සංකාරපත් වෙන විඥානය. ඔව් ඒ ප්‍රසන්න මොහොමයි විශේෂ්‍යවල ධර්මයේ කුමාරි කියලා බලලා එයාම තෝරන්නේ දැන් කාය සංකාරු සංකාරපදයේ විශේෂ්‍යවල කාය ඒක කාය සංකාරක සංකාරි මොනවද ආශ්‍රාද ප්‍රශ්න වාචී සංකාරය එතන සංකාරපදයේ විශේෂණෝනේ විශේෂ්‍යෝනේ වචන ලක්ෂණී සංකාර වදී සංකාර කියන කොට ගැනීමු එකක් වෙනවා ඊළඟට චිත්ත සංකාර කියන කොට චිත්තය විශේෂණ වෙන්නේ දෙත විශේෂණ සංකාරය නම් වේදනා ඊළඟට සංස්කාර උපාදා රස්කන්ධ උපාදා රස්කන්ධ කියන්නේ මේ පදයට විශේෂණ කොට ගැනීමු ආශිත පනහයි වේදනා සංඥා ආරිතේ පනහයි ඊළඟට සංකත සංකාර කියනකොට සංකත කියන පදයක විශේෂ වෙන්නේ සංකාරයක් ඒක හේතුක් ගන්න හටගන්න කියන්නේ අභිසංකත සංකාර කියන්නේ අභිසංකත පදයක විශේෂණ වෙනවා අභිසංකත නම් විපාක ධර්ම හා කර්ම දෙක ඉතින් අභිසංකරණ සංකාර අභිසංකරණ කියන පදයක විශේෂණ වෙනවා ඒකත් අර මුලින් කියේ චේතන. විශලාසකල චේතන.
යනකොට ලොකු අකුරින් විවෘතු නැහැ මට කන්නන විදිහට සංග්‍රහණය කෙටිය. ඒ කියන්නේ ඡයිසික ධර්මයන්ගේ සංප්‍රයෝගණය සහ සංග්‍රහණය කෙටියෙන් දක්වන්නේ කියලා. ඒ කියන්නේ ඉතින් අභිධර්මන්ත සංග්‍රහය ඡයිසික පාණ්ඩි සංප්‍රයෝගණය 16යි. සංග්‍රහණය 16යි. ඒක කියන්නේ දැනුයි දැන් මොන ඉස්සෙල්ලා ගන්න අපසල සංග්‍රහයද අපසල සංග්‍රහයක මොහොත පුස්තකයේ එකයි ඊළඟට ලෝකප්‍රියයේ එකයි දෝෂක පුස්තකයේ එකයි තීනමින්දියුදලේ එකයි විචිකිච්ඡා එකයි පහයි අපසල එකයි සිතයන්ගේ සම්ප්‍රයෝගණය පහයි ඊළඟට සාරෝචිත සාධාන 7 එක සංග්‍රහයක්. ඊළඟ ප්‍රතිනික වල සංග්‍රහ 6ක් වෙනවා. විචාරකේ එක සංප්‍රයෝගයක්, විචාරිය, අධිමොක්ඛය, ඊරිය, හේතිය, සම්මේ. මෙතන 6යි, 7යි නේ. 7යි 7 වල අතර 10යි 12යි නේ. ශෝබන සංග්‍රහ සංප්‍රයෝග තියෙනවා. ශෝබන සාධාරණ 1යි විරති 1යි අපමණ්‍යයිසයි පණිඳුලයි. ඒක එතන 4යි 11යි 4යි දැන්. කරුණාකර 10ක් දෙන්නවා. ශෝබන සාධාරණ ඒක සම්ප්‍රයෝගය ඊළඟට විරති තුන විරති තුන එක අපමණ්‍ය දෙක දෙකට බෙදන්න ඕනේ. ඒක තමයි. ලෝකෝත්තර ද්විතිය ඥාන සංග්‍රහණය ෘත්‍ය ඥාන සංග්‍රහණය ඥාන වශයෙන් ලෝකෝත්තර සංග්‍රහණය පහක් තියෙනවා. ඊළඟට මහාංගත සංග්‍රහණය පහක් තියෙනවා. ඒ කියන්නේ පංචමධ්‍යාන සම්පූර්ණ චතුර්ථ ඥාන ෘත්‍ය ඥාන ද්විතිය ඥාන ප්‍රථම ඥාන. ඒක රොකම 10යි කරන්නේ. ඒකන 10යි. ඊළඟට කාම ශෝභන 24 විශේෂයෙන් යෙදෙනවා 12. ප්‍රවර්තන එකක් තියෙනවා 22යි. ඊළඟට අකුසල සිත් 12 තියෙනවා සංග්‍රහණය. ඊටවල සම්පූර්ණ ලෝභ මූල සිත් වල යෙදෙනවා ලෝකෝෂී කාටේ කලවිනේක දෙවෙනි දෙකට එක තියෙනවානේ ජීවර වශයෙන් 4යි. එතන 4යි. ඊළඟට දෝෂ මූල 2යි. මේ මොහ මූල 2යි. එතන 8යි නේ. කොහොම 8යි? ඒක 22යි 8යි 30යි. ඊළඟ අනේතුක සිද්දලේ
හේතු සිත්තල දෙකක් විඥාන වලට එකයි. ඈ? බලන්නේ එකයි නේ. සෙයිදෙනි. සෙයිදයි. සාසක හත හතම නේදෙන්. ඊළඟට මනෝදාපුත්‍රිකය එකයි. ඊළඟට සම්පීර්ණ දෙකට බෙදෙනවා. සෝමන සම්පීර්ණයේ උපේක්ෂා සම්පීර්ණය කියලා දෙක බෙදෙනවා. තොරතුරු තුනයි. ඊළඟට අසුතෝත්පාදය. මනෝ ద్వාරා වර්ධනය අසුතෝත්පාදය. කීයකද? උපශ්‍රඥාන 10ට එකයි. මනෝ දාත්වෘතියේ එකයි දෙකයි. සංකීර්ණ තුනට දෙකයි. තොරතුරු හතරයි. ඊළඟට ලොක්කපණයේ සහයි ලොක්කපණය ඉන්හි හදෝත්පාදයේ එකට කරන්න පුළුවන්. තුනක්නේ තිස්සෙවිදනි 33යි. එතන වැඩි වුණා. ඒ සංග්‍රහ අදින්නවානේ. ඒක දිනවල ඥායකහට සංග්‍රහය. එතන එකම එකට ගන්න. එකට ගන්නවා ඒ කියන්නේ ද්වාදශේක දශදශේ සත්‍යතාවි චතුර්භුජය හතරක් තියෙනවා දෙනි එනම් කලින් ගාන විශේෂම කාවද ද්වාදශේක දශදශේ සත්‍යතාවි චතුර්භුජය හේතුක සිද්ධලේ දෙන්නේ 12යි 11යි 10යි හත අකුසල හතරයි දෙනවා તો අකුසල લોභ හතරක් වෙනවා දේශ දෙකක් නේ අසංකාරික සංස්කාරික දෙක තුනක් තියෙනවා බොහොමූලයකයි අන්න තුනක් දානවා ඒකවල කිෂාතල දෙක තුනක් එනනම් දෙක මාස දෙකම ශසංකාරිකයි දෙකම සංග්‍රහ වශයෙන් 15යි සැසෙන. ගණන් වශයෙන් දෙක නෑවලු. ඈ? ඒක තුනක් තියෙනවා. ඒක මොන දිනයිද? ආ, ඒක ප්‍රලියන්නේ. ඉතිගත සම්ප්‍රයුක්ත හා ඉතිගත විප්‍රයුක්ත කෙසේ සම්මුණ හඳුන්වාගන්න. විප්‍රයුක්ත කෙසේ කියන්නේ විශේෂයෙන් පැහැදිලි කරන්නේ. ඉතිගත සම්ප්‍රයුක්ත කෙසේයි ඉතිගත විප්‍රයුක්ත කෙසේයි දෙකේ වෙනස පෙන්නන්න තියෙනවා. මේකයි ලෝභ මෝහයේ හතරක් තියෙනවා ඉතිගත සම්ප්‍රයුක්ත දෙකයි විප්‍රයුක්ත දෙකයි සම්ප්‍රයුක්ත හතරක් තියෙනවා. ඒ කියන්නේ සෝමනසාගත දෙකයි උපේක්ෂාසාගත දෙකයි. එතකොට දැන් විචිගත වික්‍රයෝක් කියන එක විශේෂණ හඳුන්වන්න තියෙනවා. දැන් ඔන්න කෙනෙකු සමන්ද ගන්න. එතකොට හිතනවා මම ඊට වඩා බලින්න ඕන සාධාරණයි. විචිකාවනේ ඒක සාධාරණයි කියන්නේ. ඒක වැරද්දක් වශයෙන් පිළිගන්නේ නැහැ. වැරද්දක් වශයෙන් පිළිගනවා නම් මෙතන තියෙන්නේ මේක දිටුවක්නේ. අවජ්ජේ වජ්ජේ නම්තිනෝ වජ්ජේ දාවජ්ජේ දස්සිනෝ විචාදිති සමාදාන සත්තාගතන දුර්ගති ජීවර්ගයේ වරදයි කියේතම වරදේ නියෝරදයි කියේතන ඒකට විචාරි ඒක නිසා හැමෙලෙම කරන පාපයෙන් වරදක් න්‍යාය කෙලිකවන නම් අන්න විචාදිතිය ලැබීම විසුදුතිය වරදෘතිය ඒකයි විශේෂයෙන් දැනගන්න තියෙන්නේ ඒකට දෙලෙක් command අලාභයක් කරනවා. ඒකට හිතනවා මේක command අලාභයක් කරන එක වරදක් නෑ. ඒක වරදක් නෑ. සාධාරණයි. ඉතින් දෙලියම නිශාදී. ඒවා. කද තියනනම් දැන් බුදුන ගාමිණීගේ ධර්මෝ, කම්මෝ, අගම්මෝ කියලක යහවට ගහනවා නම් අදම්මෝ. යහවට නොගහනවා නම් ධම්මෝ. ධම්මට දැනනම් අදම්මෝ. දැනට නොගන්නනම් ධම්ම. මේ තියෙනවා.
ඒ වගේ හැම තැනකදීම කරන පාපය පාපයක් වශයෙන් හිතන්නේ නැත්නම් එතන අකුසල සිත්තේ සිත්ගත සම්ප්‍රීතිය. පාපයක් ගැන දැනගෙන කරනවා නම් සිත්ගත විප්‍රීතිය. එතන දන්නවා මේක වැරදි කියලා. නමුත් අර පාපය කරනවා. ඒක වැරදි දැන ගැනීම එතන ඇත්තට මේ සිත්යක් නෙවෙයි. සම්මාදිට්ඨිය ගොඩ නැහැ. නමුත් එතන ජීත්‍යයක් සම්ප්‍රයුක්ත නැතිලක ජීත්‍යයක් විප්‍රයුක්ත වෙනවා. ජීත්‍යයක් එතන මාන්නයක් තියෙනවානේ. මේකට මම තමයි කරන්නේ සමතා මම තමයි මේ කරන්නේ. ගෝතෙන් ජීත්‍ය නැත්නම් මාන්න වෙනවා. මාන්න දෙන්නේ එක කියනවා නම් මාන්න නැතුවත් පහළ වෙන දෙයක් තියෙනවා. නමුත් අපතලයක් වෙනකොට මාන්න වෙනවා. දෛනික වැඩේ පාසමද නැත්නම් ගුණ ධර්ම? ඒක සමාජ කායික දුෂ්කෝපයක් කියන්න පුළුවන් නේද? ඒ කායික දුෂ්කෝපයක් කියන එක මනස දුබල වෙනවා. මම හරක් ප්‍රශ්නයක් අහන්නම්. නිින්ද යන කොහොමද? හරි. ඒක නිසා නිින්දයම අඩුපාඩුවක් තියෙන්නේ එක දොස්කෝපයක් තියෙනවා. මේ දොස්කෝපය කියන්නේ එතන අපේ සිංහල ක්‍රමයේදී කියන්නේ සිත් ඇවි කියලා. ඒකට ස්නායුගේ හිත වැඩ කරන සිවුන් කොයිල්ලල හිත තැන් තැන් වල රැඳෙනවා. ඒකත් හරිය අප්‍රාණිකන් විශේෂයක් ඕන තමයි. ඒක රෝග ලක්ෂණයක්. ඒක නිසා මේ සිංහල ප්‍රතිකාරයක් ඇදෙට නැෂ්ලියක් කරලා බඩ සුද්ධ කරලා පුළුවන් නම් ඉස ගැල්ලුමක් දාලා ඒ දෙක ඉවත් කරගන්න ඕන. හිතේ දුබල සමාස් නෙමෙයි කියන්නේ හිත වැඩ කරන සිවුන් ශෛල කොටසම දුබල සමාස්. ඒක සංසිඳවා ගන්න ඕන. රෝග ලක්ෂණ තමයි නිින්ද කඩ කඩ යන්නේ. ඒක ඒක පාදුවා. අපේ සිංහල ක්‍රමයේ තියෙනවානේ මේ ජීවි ඖෂධයක් කොහොමද යාගෙන පාස් කරන්නේ. මොනවා ගන්නවද? අරලු අරලු. මුහුදු යැනි අප්‍රාණික වස්තුන් අධිපති කෙනෙක් සිටියද මේ තවත් ප්‍රශ්නයක් කියලා මුහුදු යැනි අප්‍රාණික වස්තුන් අධිපති කෙනෙක් ඉන්නවද ඉන්නවද නැද්ද ඉන්නවද ලෝක පාලක කියලා කොටසක් ඉන්නවද ඒගොල්ලොම නියෝජිතව ඉන්නවා මුහුදට කාන්තාරවක වනාන්තරවලට ඒ ගම් වලට නියම් ගම් රාජධාන වලට එක එක පත්තරකු නියෝජිතයන් වශයෙන් ඉන්නවා. දැන් මූලයට ඉන්නවා කියනවා මේ අපේ අර්ථකථාවල කියනවා දේශනාපාලයේ කියනවා මුහුදු මණි මේකලා කියලා දෙවියන් කොටසක්.
එකේ නේද දිව්‍යාංගනාවක් තමයි. නමුත් කලින් කල මාරු වෙන්න පුළුවන්. ඒගොල්ල හැමදාම සදාකාලික නෙමෙයි. එකෙක් වෙන්නද ඒකේ ප්‍රදේශවල තැසි පාරක. එකනා හැමතැන බලන්න දැන්. සාදරි සාදරි. දැන් ගම් වලට එක එක නම් පත් කරලා තියෙනා වගේ මොදෙත් තියෙනානේ තේක ප්‍රදේශ. ඒ ප්‍රදේශවල පත් කරලා ඉන්නවා. ඔය සමුද්‍ර දේවතා කියලා කියන්නේ සමුද්‍ර ශෝත්‍රය කියලා කියනවා කියලා මම අහලා. ඇයිද? ඈ? සාතුරු මහ ආරාධිත. සාතුරු මහ ආරාධිය තමයි මේ පොළොව සම්බන්ධ සීල සංවිධාන වලට නියෝජිතය. වශවලාහක අබ්බවලාහක ඊතවලාහක උන්නවලාහක වාතවලාහක වල වලක නමින් පස්කොල්ලක් තිබෙනවා. ඒක මුහුදකාදී ගුරුිතාය, ඒක කාන්තාරෝතදී ගුරුිතාය, ගංගා පර්වතාදී කදී ගුරුිතාය එහෙම ඉන්නවා. සම්යද්දිකයි. සතරවාදන් දෙවියන්ගේ නියෝජිත සතරවාදන් දෙවියෝ සම්යද්දිකයි මාර්ගපාලාදී. ඔබ වශවාසී දීපුත්‍රයා වහා පිළිකින් උපන් දෙන්නේ. ඒකේ දිව ලෝක හය නිවලම තමයි ඉන්නේ. ඒ තුන නිසාමයි යන්නේ. නමුත් දෙතෙන් ගියාම පුදුලයාගේ දැඩි උපක් වේශයක් ඇති වෙනවා. වාමය. තමයි වඩා ලුක්කෙත් නෑ කියලා ඊට වඩා ඉහළින් කෙනෙක් යනවාට කැමතිද? රජු කෙනෙක් වගේ තමයි. රජු කෙනෙක් රටක ඉන්නවා නම් රජතුමා කිහිලෙන් කෙනෙක් යනවාට යන කෙනෙක්. ඒ නිසා තමයි මාන්නාදිතු හේතුන් අපි සල්තර ගන්නෙ. එයාට නම් විශේෂ මොකක්ද විශේෂණ නම් පාපු වාදිනව පාපු බන්දු කියනවා. අයිති අයිති. ඒ නිකෙලෙක් බාර්මරෝ පහ දීප ප්‍රමාර මතුමාර 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 ලක්ෂාතු දීප පුත්‍රයෙක් දී රාජයෙක් අනිත් හතරම මුදල මෙන්නේ ස්කන්ධ ඉලාතේ ප්‍රේෂ අභිසංස්කාර කර්ම මරණය පංචස්කන්ධයේ කියන්නේ සත්‍යයේ කියන්නේ ඊළඟට ක්ලේශ කියන්නේ 1500ක් ක්ලේශ අනිසංකාරකේ කුසල කුසල කර්ම ප්‍රතිඥාන සබාවක මාර්ගය පංචේද අන්තරාය පැහැදිලි කරන්න කියනවා. පංචේද අන්තරාය මොනවාද? පංචේද අන්තරාය කර්මාන්තරාය, ක්ලේශාන්තරාය, විපාකාන්තරාය, උපවාදාන්තරාය, ආනා විචිත්තමනාන්තරාය. උන්නකහ කර්මාන්තරාය අන්තානන්තරී කර්මේසා මේක විචාරණය. ඔව් පංචානන්තරී කර්මය. ක්ලේශාන්තරාය මේක විචාරුතිය. විපාකාන්තරාය අහේතුක දිහේතුක උත්පත්ති. අහේතුක දිහේතුක ප්‍රතිසංගිය. උපවාදාන්තරාය ආර්යයන් වහන්සේලාට ඉන්ද්‍රාසනෙම අපහාසුයි. ආනා විචිත්තමන අන්තරාය ඉදිරජාන් වාසයේ පැලෙව ශික්ෂාපද සදාගෙන එයින් පරමාන්තරාය කියන පංචානන්තරයේ කර්මී සුගතේක නිරතන් බාධා එලෙම අවිශේෂයක්. ක්ලේශාන්තරාය සුගතේක නිරත බාධාරය එලෙම අවිශේෂයක්. විපාකාන්තරාය සුගතේක බාධාවක් නෑ නිරත බාධාරය. දැන් අහේතුක දිහේතු උත්පත්ති ලබාවට තේීම අපාතන වගේ කියක් නේ. ඒකේ කියන්න පුළුවන්. විශාල කඩලා. මොකද ඒ ජීවිතේ නිවන් දකින්න බෑ. ඊළඟට උපවාදාන්තරායේ ආර්යයන් වහන්සේලාට නිද්‍රා කිරීමේ පාපයේ සමාම ගන්න තුරු මාර්ගඵල ලබන්න බෑ. සමාව ගන්න ප්‍රශ්න පුළුවන්. කර්මයේ කියන්නේ ඒ බාධා මගහැරීම. ඒ සමාව ගන්නවනේ.
ප්‍රතිවිදේ අපි සිදුවලා නැතුවනේ ඔයක සමාගන්නේ මොනේ සිදුවුනම් පස්සේ මේක වරදින්නේ සිදුවෙන්නේ කියනවානේ මේක සංසාර ඊළාට ආනම් යටි කරමුන අන්තරය සුගතියේ මේක දෙකටම බාධා ඒ කියන්නේ දැනගෙන ශික්ෂාපද හදාගන්න ආනා කියන්නේ විනයක නමක් නේ ආනාදේශන දෙකටමයි දැන් පංච ශීලයේ අපි ජීලේ සමාදන් වෙන්න නම් ශික්ෂාපදයේ ගණනකට ආනන්‍ය විචරණ නේද ශික්ෂාපදෙක යනවා ඔබ තමයි පංච වේද අන්තරාව කියන්නේ ඉෂාන් පෙරේරා දරුවා නිතරම එන මෑණියන් සිහිනේ කරන ගද්දයක් ඇත ඒ හේතුවක් තිබේ. ඒ කියන්නේ හේතුවක් තියෙනවා. ඒ මොකද කාරණේ? මෞඛ්‍යෝගේ සිටේ දරුවාගෙන තදින්ම ආශ්‍රයේ තියෙනවා. ගැදීම තියෙනවා. ඒ හදිසියේ විය වුණාම තදින්ම එකතේක වදිනවා. සමාත මුලදී එක නිකන් උපේක්ෂක විදියක් පස්සේ එකතේක. එනිසා සිහියෙන් පවතින ඒවත්ම අනුභූත පූර්ව ආරම්භන සිදුවේ කියලා. අනුභූත පූර්ව ආරම්භන සිදුවේ. කලින් කළ විරෝධයේ අනුව සිතන සිදුවේ. සිදුවේ. ඉතින් මේ දරුවා දැන් මෙතන මාස 2යි 3යි. මාස 2යි. ඉතින් මේ මාස 2 ගත වුණා කිතු සමාසික දෙන්න පුළුවන් මේ. කොටින්ද කනක් ප්‍රේසුව අන්තරාභවය ඉන්නවා කියන එකක් පුළුවන්. එහෙම තමයි අවශ්‍ය නැහැ. එනේ මේ යනකොට අනිවාර්යෙන් ප්‍රතිසන්දියක් ලැබෙනවා එක්කෝ ඕපපාතික ප්‍රතිසන්දියක් ඕපපාතික ප්‍රතිසන්දියකින් ජීව ලෝකයේ එතකොට අපාති ඥානෙන් කියන්නේ ඕපපාතික කියන රසාදී ක්‍රේතාත්ම වල වෙනවා ඊළඟට සංශේධජෙත් චේතන නැත්නම් ලෝක දිනවා යන්නේ බොහෝ වශයෙන් ත්‍රිසංසත්තු බොහෝ වශයෙන් සංශේධිය උපදින සත්‍යය ඉන්නවා මනෝවිද්‍යාව කියන්නේ අපි ඉතුරු කියන්නේ පෙතන මෙතන වල. ඉන්නේටියක් නෑ මානු කලිම දුකෝරි ඉතුරු නැකලා. ඉන්නේටියක් සමාස ගැලුම් වලේ ඒ වගේ සංශේධ දෙක තියෙනවා. ඊළඟට අන්නජේ දැන් මේ විද්‍යෝ තුන අට ගන්නා පක්ෂි මානු උරගලන් සතුන් ඒ මාත ගන්න. අනික ජලාභුජේ චේරපායි කිරිබොන සතුන් හැටියට මෞකෂෝක දෙන අය ජලාභුජය ඔය කියන හතර ආකාරයෙන් එක්තරා ආකාරයකට පරිසම්ධි ගන්නවාමයි. ඒ විතරේ දෙලිනෙන් තේන්නේ අර තමන් හිතේ තදින්ම බැඳී ඇති වෙන නිසා. ඉදේශනාක් මම කියන්නේ දැන් අපේ පඬිත් ස්වාමීන් වහන්සේ අපිටින් දරුවන්ටගේ ආදරය. හරි කරුණාවයි. අපර නිතරම මේක පටන් ගත්තා. හැමදාම ඇවිල්ලා මේක කතා කරනවා. දැන් ටිකට දැන් කලාතු කලකින් සම්බේමයි දැන් මේ ළඟදී දවසක දේශනාවක් මම ඉගෙනින් පෙන්නනවා ඒ වගේ දැන් ඉස්සර තරම් උතර නිතර තේන්නේ සමහරයක තේරෙනවා ඒකෙන් තේරෙන හිතේ සදීයම අපේ හිතේ ඇදිලා තියෙනවා ස්වාමීන් වහන්සේකට අපේ හිතේ ඇදිලා තියෙනවා ඔව් කුඩා කල් යනකම් ඔය ගැතිය බල කරනවා ඒකකින් මේ දැනගන්නක බාධාවක් නෙවෙයි දැන් එහෙම කියන්නේ දැන් ඒ කියන්නේ ඔව් ජීනෙන් බය වෙන්නේ කකුසන්තිකේ. දැන් ජීනෙන් දැක්නේ සිහිනේ කුසල අකුසල කර්ම දෙකට බෙදෙනවා. හැබැයි ඒවා ප්‍රතිසන්දිගෙන දෙන කර්ම වෙන්නේ නැහැ. ප්‍රෝතිපාදල දෙන්නේ දෙන්නේ. ප්‍රෝතිපාද එනිසා සීල කියන එක ඇත්තට බලගත් උපායයක් හෝ ප්‍රයත්නයක් නෙවෙයි. සීලෙන් තරහා යනවා සමහරට සීලෙන් ගහ ගන්නවා. අවාරු පයින් ගහම විද්‍යේදී කරන්නේ. සීලෙන් ඒවා සමහරට දුෂ්කෝපාමු වෙන දකින්නවා. ඒවා අකුසල වෙන්නේ. ඕකේ කුසලයක් නේ. දැන් ජීවිතේ මල් පූජා කරනවා, බණ අහනවා, භාවනා කරනවා, වන්දනාව ගන්නවා කියන්නේ කුසලයි. විපාක ලැබෙන්නේ ප්‍රවෘත්ති වශයෙන්. ඒ කියන්නේ යම් සුගතිය උපන්නාම අර විපාක දෙනවා.
ඒක ජීවන් විද්‍යාවක අහනවා හිතනවානේ දන්නවනේ සැකතේ නිදි කියනවා වැඩ ඉන්න උතුරු දිශාව කිෂදාලා ඒ ඒ කිලෝ ශිකුල තමයි ධාතුන් වාසලා බුදුදහස හේගෙන තියෙන්නේ ඒ අදිස්ථානය පහළ වෙච්චි බුදු පිළිමයක් නෙලාපියක් නෙවෙයි උද්දා අදිස්ථානය ඒ රජුරු අර අඳුන්පලා ගෑතේ තවදාගෙන ධාතුන් වහන්සේලා දෝතින් අරගෙන ඒ දී ආසනයක් තියෙන පොෝතියක් අගෙන හරි දී ආසනයක් ඕක මෙහෙම තුනී කළා. තුනී කරනකොට ඒව නැති කරගෙන බුද්ධ ප්‍රතිමාවක් පහළ වෙනවා. ඒ රහතන් වහන්සේගේ අධිෂ්ඨානය නෙවෙයි බුද්ධ අධිෂ්ඨානය. තියෙනවා. බෝධිසත්ව චරිතය කියන්නේ නියතිවරුන් ලබා ගන්න දැන් ඔක්කොම ප්‍රථම අභිනයද ලොකුම තියෙනවා. ඔක්කොම මිනිස් ප්‍රමාණයට අබලා තියෙනවා. සුදුපත්ු මේ සුදු බෝධිකෝවා මෙහෙම නෙමෙයි. ඔක්කොම ජාගඩව වැළෝනේ නෙමෙයි ශක්ති වෙන්නේ. විශේෂ විශේෂ දාස ධර්ම වැළෝනේ එතන. ආ පහන් දැල් වෙනවා. මොකද සමන්විත මාල් පරණ වී කියනවා. වැළුවත් අද කාලේ පිළිම කඩන්නවා වගේ අසුසාය කරන අවුත් කීයද? ඒක බලන්න ඇතින් ඉතිරියක් නේ ලබන්නේ. ආතවත් බලන්න බෑ. දහස් වෙලා හරි අභිත්‍රා ලබා ගන්න හරි පුළුවන්. දෙවියෝ දකින්නේ. දෙවියන් දැන්නේ. උදාහම වෙන්නේ නෙමෙයි. ඒක ධාතු ගර්භය අතුරුදාම වෙන්නේ ධාතු ගර්භයේ තියෙන මේ ධාතු වාචලා අතුරුදාම වෙනවා ධාතු කර්ම විවරණය අපි ඉස්සරහින් අල්පාවදයක් අපි ඉතිහාසගතව තියෙනවානේ ඉතිහාසගතව තියෙනවා ඔව් දැක්ක කෙනෙක් හැටියට ධාතු කාගේ රජු වෙලා තියෙනවා ධාතුකාමයේ රජුව බොහෝම ශ්‍රද්ධා සම්පන්න රජ කෙනෙක් නේ. මොනදාම සීල රැගෙන එක දවසක් රාහතන් වහන්සේලාගෙන් අහගත්තා මේක ඇතුලේ තියෙන ශෝධිය වස්තු ගැන. ඉතින් එක දවසක් අත සීල රැගෙන විද එතන දිගා වුණා මම නැගිටින්නේ ධාතු කර්ගේ නොදක කියලා. ඒ රජුගේ අධිෂ්ඨානයේ සාධනෙස ඒ රාහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයෙන් එතන දෙක ගියා. ඒක කොහොමද වෙන්නේ? දෙවියන් පස්සේ රජුව ඔක්කොම මතක තියාගෙන ඇවිල්ලා ජනෝලින් ලෑයෝලින් එක්කෝම නිර්මාණය කළාද නිර්මාණය කළා සෑම වර්ෂයක් පාසා වෙසක් පොයට දින හතක් ගැනීම ප්‍රදර්ශනය කරනවලු නැද බලු ඒ කාලේ මේ වාසිකරුගේ තියෙන සම්පත් වේවා කියලා තියෙනවා භාවනා කමතහන් දීමට සුදුසු ස්වාමීන් වහන්සේ නම මුදල් පරිහරණය කරයි. අපට මේ අනුව අප පිළිපැදියේ කෙසේද? අපට භාවනා කියලා දෙනවා නම් අපි යඳලා කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ මුදල් පාවිච්චිෙන් වලකුණු නැහැ. ඊතලාන්තරම් කියන්නේ ඒ කියන්නේ ඈ දැන් තෝටි මේ භාවනා සමතන් දීම අසාර්ථකයි කියලාද? ඒ තමන්ගේ සීලයක් නොමැතිව සමාධියක් කොහෙන්ද? ප්‍රඥාවක් කොහෙන්ද? දොර සීලය කියන්නේ නැතුව සමාධි ප්‍රඥාව දෙන්නේ නැති නිසා එවැනි සුතුමන්ගේ සමතාම අසම්පූර්ණයි. දීමට සිද්ධ වෙනවා. දීමට සිද්ධ වෙනවා.
දැන් බලන්නේ මම ගාථාව කියනවානේ අපි නේ මම එතනේ ක්‍රියේෂණ කරනවා නෙමෙයි ඒක මුලට දාලා බලන්න ඕන දැන් සියෝච ගෞරව භාවනීය වත්තාස වචන අස්සම ගම්භීරන්ත සතන් සත්තා නෝචාචානි නෝදේ ඒ ගුණ කියන දොර නේද ඒ ගුණ නැත්නම් එහෙම කියනකම කල්යාණ මිත්‍රයත් ගන්න නෑ නේද සියෝ කියන්නේ සීලාදී ගුණය නිසා ගුරුවරයාගෙන විශ්වාස ජීවිතයේ අවංකව විශ්වාසයක් තියෙන්න ඕන මේක හරියට ඒක හරි ඒකට විශ්වාසෙ නැත්නම් එහෙම භාවනාව හිතන්නේ මේමයි දැන් අපි රටේ ඉන්න කන්ති නෑනේ රටේ ඉන්නේ අනේ මම වාකයක් කරනවා ඒක දුන්න ඒක නිකන් දැනගෙන ඉන්න වරදක් වෙනවා නේද ඒකට කොහොම කරන්නේ දැන් අපි හිතමු හඳුනු කෙනෙක් පමණක් ආවා දැප කරුවේ කාලෙ නෑ ගමන් දැප කරුවේ හොයා ගන්න ඔයාගෙන මේ ස්වාමීන් වහන්සේ මේ පස්සේ ඇතුලින් සුදුසුකට බාහිර දෙන්න කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම සරණ කර්ණාරණ මහත්තයාගෙන් අපි ළඟ විතර ආශ්‍රය කරන මහත්තයෙක්ගෙන් මේ කතා අසලාසක් වෙන ස්වාමීන් වහන්සේ. අපි පොළඹ අසවල් පන්සලේ ලොකුම අනුබෝධය මේ නිදන් ඉල්ලගෙන ආවා. මම ගන්නේ කන්තෝරුවට. මම නම් ස්වාමීන් වහන්සේ කටහරුවේ ඉන්නවාද? මේ සත්‍යපරි එනම් ස්වාමීන් වහන්සේ මට දෙන්නේ කතනේ. කතරිය ප්‍රයෝජන දෙන්න. දැන්කට ගමන්ද? දැන්කට ගමන්ද? ඒ කියන්නේ දැනීමේ ආමුද කර ගන්න අවශ්‍යයක්. ඒ රාජිතමාගේ වචනේ කුසලයක්. ස්වාමීන් වහන්සේ සත්‍යපරි. එකෙනෙක් මාර්ගයේ යොමු කරගන්න. විසුන් වහන්සේට මේකදී ස්වාමීන් වහන්සේට අවශ්‍යයක් සඳහා දෙන්න දෙන්නේ. ඒක තමයි පස්සේ දින්නේ අපිට දෙන්නේ පැත්තකින් කියනවා. ඒක පිළිගන්නවා කියන්නේ අපි තාපස් වෙනවා. ආමරෝ පිළිගන්න මාපස් වෙනවා. ඒ කියනවානේ යාතරෝක රජක ප්‍රතිග්‍රහණාතර කරන තමන් ගැනීමෙන්ද අනුමුලවා තමන් උදෙසා ගැනීමෙන්ද තමන් උදෙසා කුරුවියක් ඉතින් පිළිගැනීමේදී වැලකෙන්න. ඉන්න පිළිගන්න. ඒක තමයි මේ කෝවිඩ් ආසේ ගුවන් පිළියෙත් අර අගෝස්තු මාසේ මම මේ ප්‍රශ්න හවන්නේ. මේ මේ ඉබේලියක් එක අමුරු කෙනෙක් මේ මල්ලකට ආවම විදේශ රටවල ධර්ම සේවාව කරලා විශේෂ කාරණයක් සාකච්ඡා කරන්න. ඉතින් මොහොතින් කර දුන්නා පුදුම වුණා. එහෙනම් අපි ඔක්කොම නිකන් විශ්තු ගෙලවරි කියන. ඒ කාරණේට. ඉංගා ගියාර සංකේත. කප්පදාන්තු මාස්ටර් කරනවා.
විද්‍යාඥයන්ගේ දේශනා කළේම නාහම් විච්ඡේ තේනිති පරියායන ජාතිරූප රජතං සාභී සම්බන්තු වදාමි. මානි කුෂිම ක්‍රමයකට කුෂිම ක්‍රමයකට රංගිදී මුලින්දා පිළිගැතේ කියයි මම නොකියමි. දෙලියෙම එක ප්‍රතික්ෂේප කරනවා. එක් තවත් කුතුහලයේ උපමාවක් කියලා කියනවා දැන් මේ ගම්රසෝනේ මණ්ඩල දෙකට උපක්මේක පහක් තියෙනවානේ. ඒ වාගේ විශ්වවිද්‍යාලයේ උපක්මේකයක් තමයි මුදල් කරගන්නේ. දැන් සමීරු දෙන්න බබලෙන්නේ උපක්ද රූමෝ රජෝ සාහු අබ්‍රෝ මහිකා. අබ්‍රෝ මහිකා රූමෝ රජෝ රාව කියන උපක්මේක පහක් තියෙන අයද කයින් දෙකයි. අබ්‍රෝ කියන්නේ වලාකුළු. මහිකා කියන්නේ නීදුල. රූමෝ විමානේ අදෝ නීවිල්ල. ආරෝ කොළේ වෙනැල්ල. ඒකක් කියනවා නම් හදේරු බබලෙන්නේ දැහෙනවා. ඒ වාගේ මිසු ජීවිතයක නිදා කියනවා නම් ජීවිතේ බබලෙන්නේ දෙක සීලෙ. සීලෙ බබලෙන්නේ උපක්‍රෝෂය. ඒක නිසා ජීවම විසුන්වාසේලාගේ අනුපාදේ කියනවා නෙමෙයි. ඉඳවාසනේ කියන්නේ මේ විදිහටයි සුසුකේ නිදා පාවිච්චිය කරනවා. නැමහත් ඒගොල්ලෝ අපරාධ කරනවා නේද? නැහැ කමකට විදෙන් කියන්නේ කවුරු නිශ්ශබ්ද වුණත් දුනියාන මොදනාව කරන්න තියෙනවා. අද විශේෂ සමාදන් වල මේ මහත්මයාගේ ඥාන වහන්සේ මුතු ගොඩ ගැලියෙන නිසා දීපක්ෂේකපත් වෙලා අද මේ තීන්දුවෙන් ලැබෙන කුසල සම්භාරය ඒ ස්‍යානන්ට අනුමෝදන් කරන දේශවාසීන් ආරාධනා දීලා. ඒ වගේ කීතුමා සසර ජීකරගත් යම් විපාක වාරයන් නිසා ජලයේ යට වුණා. ඉතින් මේ කුතුමා විසින් ආනිෂ්ඨ සිළු අප සෑම දෙනා විසින් රස කර ගන්න කුසල දෙලින් ඒ ස්‍යානන්ද සසර ගමනේදී එවන් විපකක් නොවි සුගති සසක් විදිමින් පාරමී පුරාගෙන බවකාන්තාරින් මෙතන වී ලැබෙන ලෝකෝත්තර ආමා මහ නිවන් සුවත් වේවා කියලා කියන දෙනවා. ලෝක විනාශයේදී සත්‍යයන් අරු වෙන්නේ නැහැ. ලෝක විනාශ වෙනකොට මේ දැන් ඔය සතුන් ඝාතනය වීමේ වර්ගා සිදු වෙන්නේ නැහැ. මොකද කාර්මයේ ලෝක විනාශක අවුරුදු ලක්ෂයක් වේදී සියලුම සත්වයෝ බබලෝ ගිහිල්ලා. ඒ මොකද සතර අපායේ සත්ව සුගතිය තියෙනවා. මනුෂ්‍ය ලෝක සත්ව දෙවලෝකේ යනවා ධ්‍යාන වඩනවා. දෙවලෝකයි මනුලෝකයි පහළ බබලෝකයි ඔක්කොම ධ්‍යාන වඩනවා. ධ්‍යාන වඩන ආමාශර බබලෝකේ ගිහිල්ලා ඔක්කොම බබලෝකේ යනවා. අපි කියන්නේ මේක නිසිදුදු ගස්සය පමණ කෝටි ලක්ෂයක් සක්වලින් ඈත පිටසක්වල අපායට මාරු වෙනවා. ඒ දෙන්නට සුගතිය දෙන්න බෑ. ප්‍රඥා ප්‍රතිඥාදිස්සයයි ඒගොල්ලොන්ට කල්ප විනාශයේදී සුගතියක දෙන්න බෑ. ලෝක විනාශයෙන් ඈත වෙනත් අපායකට මාරු වෙනවා. ඒ තරම් භයානකයි මේ විශේෂිත කියන්නේ.
ඒ මිනිස්යාට මම මොකද කියන්නේ? නෑ ඒක අදහිල්ලක් නෙමෙයි. එයාගෙන පිළිගැනීමක් තියෙනවා මේ යන්දිසේ ඉන්නත් උසස් අභිනවයක් මනසක් ඇති කියලා නේද? ඒ නිසා සරණ යන්නේ නෑ සයිබබා කරණයෙන් තුන්පත් නෑනේ උපදෙස් ගන්නවා. කොලාව කෝගෙන ගන්න. දෙතර කෙනෙක් ළඟට යනවා. ඒකයි ඒක ආදාය දුසු දුක කියන්නේ දැන්. මෙලව සාර්ථකක අන්තිම ලාභයක්. ඔව් ඒක මයික්‍රෝ. ඔය ශෙක්ත්‍ය මොකද ශෙක්ත්‍යම ආශිර්වාද ලබා ගැනීමයි අර ඔය ඒගොල්ලෝ මේ සතුටෙන් කරන්නේ ඉස්තුති කියලා වැඩ කියන්නේ ඉස්තුති කියනවා දැන් මේ සරස්වති පූජා එහෙම දුර්ගා පූජා අපි කියනවා මේගොල්ලෝ අර දෙවියන් ඉස්තුති කරන්නේ කියලා කරන්නේ ඒ වගේ මෙතුවා ඉස්තුති කරනවා ඒ බලන්නේ මූණ බලලා. දැන් මූණ බලනවා කියන්නේ මොනවායි? දැන් ඔන්න කණ්ඩායමක් යනකොට එයාගේ නියෝජිතයන්ගේ මාර්ගයෙන් දැනගන්නවා මේ බෞද්ධ, මේ කතෝලික මේ ක්‍රිස්තියානි, මේ හින්දු, මේ ඉස්ලාම්. එතකොට ඒගොල්ලෝ සමාජයකට පැමිණියාම ඒ හැත්තන්ගේ ආගම වර්ණනා කරමින් සතුට කරවනවා. ඒකනේ නුඹ දැල්වා කියන්නේ. ඒ කියන්නේ පුජ්‍යයන් ප්‍රතිපේකනා කරනවා නෙමෙයි කණ්ඩායම් ආවම ඒ අසවල් ආගමිකයන් බව දැනගෙන ඒ හැත්තන්ගේ ගැළපෙන හැටි ඒ හැත්තන්ගේ ආගම ගැන වර්ණනා කරනවා. බෞද්ධ ධර්ම මාර්ග ආධ්‍යාත්මික මාර්ගය කියන්නේ චතුස්සක් කියන බුදුගුණ කියන්නේ කියනවා. ධර්මවා කියන්නේ ආ ඒ ඔක්කොම දැනගෙන කියන්නේ. ඔය ධර්මවා දන්නවා කියන්නේ දැන් අතුලත් අන්‍යාගම් ගන්න යන කියන දේ දැනගන්නේ ඒ වගේ. ඒකයි අදහස නැතුව හාස්‍යික කියන්නේ. දැන් මේ මාත්‍යා කියනවා මේ ප්‍රඥාප්ති කියන එක ගැන තව ටිකක් පැහැදිලි කරන්න කියලා. ප්‍රඥාප්ති කියන දේ තේරෙන්නේ ප්‍රඥාප්ති කියන්නේ පණවා ගන්නා ලද දේ කියන එක. ඒකත් කියනවා අභිධම්මස්ස සංගායේ පඤ්ඤාප්ති ක්‍රම හයක්. විද්‍යමාන පඤ්ඤාප්ති, අවිද්‍යමාන පඤ්ඤාප්ති. විද්‍යමානේන අවිද්‍යමාන පඤ්ඤාප්ති, විද්‍යමානේන විද්‍යමාන පඤ්ඤාප්ති. අවිද්‍යමානේන අවිද්‍යමාන පඤ්ඤාප්ති, අවිද්‍යමානේන විද්‍යමාන පඤ්ඤාප්ති කියන හයකට බෙදෙනවා. විද්‍යමාන පඤ්ඤාක්ති කියන්නේ පරමාර්ථ වශයෙන් තියෙන දේවල් කියනවා. දැන් අපි ඇහැට ඇහැ කියනවා. ඇහැ කියලා අපි සිංහලෙන් කියනවා. ඒකට ඇහැ ඇහි පරමාර්ථ වශයෙන් චක්ෂු කියන්නේ පරමාර්ථයෙන් පාලි වෙන චක්ෂු කියන්නේ චක්ෂු ප්‍රසාදය. චක්ෂු ප්‍රසාදයේ කියන එක පරමාර්ථයක්. ඒකට චක්ෂු කියලා නමක් තියෙනවා. අන්න විද්‍යමාන ප්‍රඥාක්ති. විද්‍යමාන කියන්නේ ඇත්ත පරමාර්ථ වශයෙන් තියෙනවා. දැන් තියෙනවා ධනපාලි කියලා තමයි. රූපජීවිතයකට තමයි තියෙනවා. ධනපාලි වල පරමාර්ථයක් නැහැ. අන්න අවිද්‍යමාන ප්‍රඥාවක්. ධනපාලි වල පරමාර්ථයක් නැහැ. සම්මත කරගත්තා කියන්නේ. සම්මතයි. දැන් අපි තේසා කියනවා. තේසා කියලා ද්‍රව්‍යයක් තියෙනවා. පරමාර්ථයක් නෙවෙයි. ඒක නිසා හේතා කියලා අපි කියන එක අවිද්‍යමාන ප්‍රත්‍යක්ෂයක්. පරමාර්ථ වශයෙන් නැති නිසා අවිද්‍යමාන කියන්නේ. ඒකද පනවා ගන්නව නම. ඊළඟට විද්‍යමානේ නේ අවිද්‍යමාන පරිණතිය. දැන් කියනවා ප්‍රඥාවන්තයා කියලා. ප්‍රඥාවන්තයා කියනවා ප්‍රඥාව කියන්නේ පරමාර්ථ වශයෙන් කියන දෙයක්. ප්‍රඥාව වන්තයා පරමාර්ථ වශයෙන් නැති පිළිවි. බුද්ධිලේ බුද්ධිලා පරමාර්ථ වශයෙන් නැහැ. ඒකවල විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥාක්තියක් ඇති වෙනවා.
විද්‍යමානයක් නිරූපකගෙන අවිද්‍යමාන නමක් පාස් කරනවා. සත්‍යාවන්ත විඥා කියනවා. දැන් අපි දෙකිනේ ඥානවන්ත විඥා කියන්නේ මෝල විඥා කියන ඒවා. මෝල විඥා කියුවොත් එතන තියෙන අවිද්‍යමාන අවිද්‍යමාන සැලි. ඊළඟට විද්‍යමානයේ විද්‍යමාන ප්‍රඥා හතරේ නේද? විද්‍යමානයේ විද්‍යමාන ප්‍රඥා කියන්නේ ඒකට අපි කියනවා දැන් ඔන්න චක්ෂු ප්‍රසාදය කියලා. චක්ෂු කියන්නේ විද්‍යමාන දෙයක්. ප්‍රසාදය කියන්නේ විද්‍යමාන දෙයක්. ඒකෝ තේක විද්‍යමානයේ විද්‍යමානයි. ඇති දෙයකින් ඇති දෙයක් හඳුන්වන නමක්. ඊළඟට අවිද්‍යමානයේ විද්‍යමාන ප්‍රඥා අපි කියනවා. ඒ කියන්නේ දැන් කියන පුරුෂ ඉන්ද්‍රිය කියලා. ඒකෝ තේ ඉන්ද්‍රිය කියන එක පරමාර්ථ වශයෙන් කියනවා පුරුෂ කියන්නේ පරමාර්ථ වශයෙන් ඒකත් අවිද්‍යමානෙන් විද්‍යමාන ප්‍රඥා කියන්නේ ඊළඟට අවිද්‍යමානෙන් අවිද්‍යමාන ප්‍රඥා කියනවා ඒකට අර ගැතම සම්මත වචනයක් දෙන්න ඕනේ මොකක්ද ඒ කියන්නේ අපි කියනවා අබ ගහ කියලා අබ කියන්නේ පරමාර්ථයක් නෙමෙයි ගහ කියන්නේ පරමාර්ථයක් නෙමෙයි අවිද්‍යමානෙන් අවිද්‍යමානයි. ඔන්න ඔය විදිහට සම්මත කරගත්තු දේවල් වලට කියනවා ප්‍රඥාප්ති කියලා. ඒකේ ඒ ප්‍රඥාප්තිය අර පරමාර්ථ වශයෙන් ගන්න කියන දේ සියල්ලම ප්‍රඥාප්තියෙන් හොරයි. ඒකට පරමාර්ථ කියනවා. ඒ කියන්නේ ඒව පරමාර්ථ වශයෙන් ගන්නොත් චිත්ත, සායිත, රූප නිවන. සිතසු නම් යයි කියලා තමයි කියන්නේ අතවිස රූපය හිඳුවන්නේ මේ ටික තමයි පරමාර්ථය. ඒවට තව නම් තියෙනවා කියන්නේ නාම රූප, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්‍රිය, ප්‍රතිසම්පාද, චතුරාරි සත්‍ය, කණ්ඨාන ප්‍රත්‍ය වගේ නම් තියෙනවා. ඒක පරමාර්ථයට භාවිතා කරන අර බුදා ගන්න පහසුව සඳහා භාවිතා කරන ධර්ම. ඔක්කොම සම්පූර්ණ පරමාර්ථ ධර්ම. මේ විදිහට සම්මුති පරමාර්ථයක තෝරගන්න පුළුවන්. දැන් අපි ඔය රෙකෝඩරේ තියෙනවා රෙකෝඩරේ කියලා. ඒක අවිද්‍යමාන ප්‍රත්‍යක්ෂය. මේ රෙකෝඩරේ නේ ශබ්දෙට කියනවා රෙකෝඩරේ වෙන නාදයක් කියලා. ශබ්දේ පරමාර්ථය. ඒකේ විද්‍යමාන. අන්නේ වාගේ විද්‍යමාන අවිද්‍යමාන. විද්‍යමානෙ විද්‍යමාන, විද්‍යමානෙ අවිද්‍යමාන. අවිඥානීය විඥාන අවිඥානීය අවිඥාන කියන පද හයකට ප්‍රඥාර්ථය තෝරගන්න පුළුවන්. කාලය කියන්නේ ඇත්තට නාම රූපයන්ගේ යෙදීම අනුව සබාගත සම්මුතියක්. නාම රූප පරමාර්ථයන්ගේ යෙදීම අනුව සබාගත සම්මුතියක් තමයි කාලය කියන්නේ. කාල කෙනෙකුගේ පදය ඇදලා තියෙන කාර කියලා. කාර්දා කියන්නේ පිටපදයක්. එතකොට දැන් අපි එක චිත්තක්ෂණයක් ජීවන කාටි වෙනවා චිත්තක්ෂණ කියලා. ඒ චිත්තක්ෂණ 10ක් ජීවන කාටි රූපක්ෂණයක් කියලා. ඒ වගේම කන දසක්තරක් කාලෝ. ඒ වගේම තුන 10ක් කාලෙ 10 වාරයක්ම එක ක්ෂණයක් කියලා. ඒක සම්පූර්ණයක්. කන දස ලයෝ භවය. ඒ ක්ෂණ 10ක් අතුරු ක්ෂණ 100ක් ලය කියලා කියනවා. ඔය කන ලය ඊට මොහොත බොහෝ මොහොත කියන්නේ බොහොම දීලා කියලා හෝරාව ලය ඉතින් වරුව දවස බොහොම දීලා සතිය මාසය වසර කොමුම නාම රූපයන් දෙවීමේ සත්‍යයන් මැන ගැනීම සම්පූර්ණ කාලිකය. දොළ චන්ද්‍ර සූර්ය දෙදෙනාගේ ගමන අනුව උදේ දවල් මධ්‍යාහන රාත්‍රී පෙරයම නැදීම පසුවේ මේ අලු වෙන කියලා බෙදලා ගන්නවා. කොහොම සම්මතියි?
Yani işare අපේ මූල පරයා සූත්‍ර දේශනාවේදී තු පන්තියක් දෙන අවශ්‍යම බුදුරජාන් වහන්සේ දේශනා කළා කියන ප්‍රේලිකා ගාථාවක්. අර මේකේ කියන කාලය වෙන ලක්ෂණ ඉදිරියවා. කාලෝ ධසති භූතානි සම්බාමේල සහත්තන යෝච කාල ධසෝ භූතෝ ස භූත අතින් පටි කියන ප්‍රේලිකා ගාථාවක්. බොහොම ගැඹුරු. ගැඹුරුනාට බොහොම ගැඹුරු කාරණාවක්. කාලෝ දසති භූතානි සම්බාමේ සහත්තන කාලෝ කාලය තුනි අත්තන සහ ඒව සමාම සමඟ භූතානි දසති සම්බාමේ භූතානි දසති සියලු වස්තු යවාදාම කාලය සමා එක්කම කාලයේ කායත සියලුම ඇති නැති වස්තු විනාශ කරනවා නැත්නම් යවාදාම යෝත කාල දසෝ දෘතු ඒ කාලයේ අවසන් කළ සත්‍යය කියනවා. කවුද? ධනකර මහරහතන්. දෘත පතිනින් පති. මොහොතේ මේ සංස්කාර ජීවන කාලේ විනාශ කර දෙන්නේ. කරදයක් තන හේ ගරහතන් වහන්සේ ගුණය. ආලයේ තේ සමුනු සම්බන්ධ සීල වස්තුන් දවා ගමනවා. විනාශ කරනවා. රහතන් වහන්සේ මේ වස්තුව විනාශ කරන කාලයේ ජීවත්වන්න. එහෙනම් අපේ කාලයක් නේද දැන්. ඒ නිසා එතන විනාශ අකාලික බවට පත් වෙනවා. ඒ වගේ කාලයක් නේද. දැන් ස්වාක්ඛාතෝ ගාථාව කියන අකාලිකෝ කියන දන් තේරුම තව එකක්. එතන අකාලික කියන්නේ සෝවාන් මාර්ගයේට අනතුරුව ඵලයේ දෙන්න කාලයක් ගන්න නේද. සතරදාගාම මාර්ගයේ කණිතුරු ඵලයේ දෙන්න කාලයක් ගත වෙනවා. අනාගාම මාර්ගයේ කණිතුරු අනාගා ඵලයේ ලැබෙන්න කාලයක් ගත වෙනවා. අරිහත් මාර්ගයේ කණු අරිහත් ඵලයටපත් වෙන්න වෙලාවක් ගත වෙනවා. ඒක පිටස්සකයෙන් සිද්ධ වෙනවා. මාර්ගයේ කණිතුරුම ඵලයකින් දෙනවා. ඒ නිසා ඒකට කියනවා අකාලිකය කියලා. තවත් කිසිම උදාහරණ කරන මේ බුද්ධ ධර්මයේ කියන්නේ සදාකාලිකයි. ඒක අකාලිකයි කියලා. නිර්වාණය අකාලිකයි. නිර්වාණය අතීතය අනාගතය වර්තමානය සංකාවේ සයිති නිර්වාණය ආලමිනේක සයිති ඔය වෙනස් වෙන්නේ වෙනස් වෙන්නේ වෙනසකින් මේ විදිහේ අකාලික තියෙනවා සුදුරජානන් වහන්සේලා නමක් තා පහළෙනකොට ඒ ධර්මී මාශරය දෝෂ දේශනා කරනවා ශබ්ද සමුදුර කියන එක එහෙමයි. ඒකෙන් ශබ්ද සී දර්ශ සාගර කියලා. ශබ්ද සී දර්ශ සාගර කියන්නේ. ඒක තමයි. සී දර්ශ සාගර කියන හතක් තියෙනවා. ඒ කියන්නේ ශීලන්ත කියන්නේ අතිශයින්ම සීතල කෙලවර කොට ඇති කියන එකයි. සීතලේ කෙලවරම සීතල කියන තැන. ඒකට මේ දීවි පොඩක් වදිනවා කෙලීම පහලට සදා බහිනවා වගේ බොහොම කන්නලිය වාගේ පැහැදිලි. කෙලෙන්නේ නැහැ. කුලකට කෙලෙන්නේ නැහැ. ඒ නිසා බොහොම නිශ්චල බොහොම පැහැදිලි අධික සීතල තියෙන යලයක් තමයි ශීදන්ත කියන්නේ. ඒකේ ශීදන්ත සාගර ධාතු හතරක් තියෙනවා. හතක් තියෙනවා. මොනවද? දැන් ඔය ආමේරු පර්වතය කියලා පර්වතයක් තියෙනවානේ. ඒක අපට පැහැදෙන්නේ නැහැ. ඒක දෙවියෝ හංගගෙන ඉඳලා. ඒ මහාමේරු පර්වතයේ උෂා ප්‍රමාණ යෙදුම් 84000ක් තියෙනවා මහා මුදෙන් උඩ. මහා මුදේ යටත් එක්තර ඉල්ලා තියෙනවා කියලා. ඒක වත කරලා සුදාසන මොකද ගාථාවක් තියෙනවා හරණීකෝ සුදාසන මේ නිදුලෙකට විගන්දරෝ ඊෂදරෝ හරණීකෝ සුදාසන මේ නිදුලෝ විනතක සත්
ග්‍රහ වශයෙන් අත්මස්සන කියනවා. දැන් ඔන්න මේ මහා මේරුව වටේට පර්වත වළල්ලක් වෙනවා යුගන්දර කියලා. යුගන්දර පර්වත කියලා කියන්නේ ඒ කායිකේ චාතුරු මහා රාජික දිවිලෝක මට්ටමයි. යෙදුම් 24000යි. යුගන්දර පර්වතයේ වටකැලල වළල්ලක් තියෙනවා කීකදර. එළ පර්වත වළල්ල. ඒ යෙදුම් 21000. ඉතින් හරකටදා භාගයක් නිති. ඉගන්දරෝ ඊෂදරෝ කරවේකෝ ඊළඟට පරවතයල්ලා කරවේක ඊළඟට මේ නින්දර ඉගන්දරෝ ඊෂදරෝ කරවේකෝ කරවේකෝ සුදස්සන සුදස්සන පරවතී ඊළඟට ඊෂදර ඉගන්දරෝ කරවේ ඊෂදරෝ කරවේකෝ සුදස්සන මේ නින්දරෝ විනතකෝ සප්තකන්‍ය විනි ග්‍රහ සප්තවන්නේ කියන අන්තිමේද. එතකොට ඔය කියන එක එක පරිවත වත කරමින් තමයි අනිත්‍ය පවතින්නේ. එතකොට මේ පරිවත දෙක අතරේ තියෙන සාගරයට කියනවා ශීදන්ත සාගර කියලා. ඒකට මේ සාමාන්‍ය අපි හිතන සතෙක් වැටුණොත් හරියට මේ වෙනවා මේ නීජදියක් වැටලා දිය වෙනවාද දිය වෙනවාද. ඒතරම් සිසිලයි. සිසිලයි. ලෝකාන්තරික නරක වාද ඒ අපිට දැන් හොයාගන්න තාම ඇහැ පාදාගෙන නැතනි දිවස් නුන ලබා ගන්න නම් අපට දකින්න පුළුවන් දුන් නාම එන්නත් පුළුවන් ඒනවා තියෙන අපිට තේින් නැති දේවල් කොච්චර තියෙනවද ඒගොල්ලෝ අධිගෘහක තැන්නේ ඒගොල්ලෝ වාසය කරන තැන කාටවත් දෙන්නේ නැහැ අපිරිසුදු කරනවාට ඒක තමයි ඒ කියන්නේ මේ දැන් මිනිස්යන් වාසය කරන තැන දෙවියන් අප්‍රසන්නයිනේ මිනිස්යෝක තැන් දෙන්නේ ගියාම දෙවියන්ට තැනක් නැතුව ඒගොල්ලෝ බොහොම පිළිකුල් කරන මිනිස්සු ලෝකෙ. දැන් සාතුරු තාවතේ දෙවියන් ලෝකෙ දෙවියන්ට මිනිස්යන්ගේ මිනිස් ලෝකෙ ගානු යොදුන් 100ක් එහාට ගියනවා. ඒකට පත් කරලා ඉන්නවා. සාතුරු මහා රාජික දෙවියන් පත් කරලා මේගොල්ලන් පුළුවන් යොතගෙන ඉන්නවා. තාවකතාව ඇතුලේ මෙයා ලේකි. ඒගොල්ලෝ මෙයාට ලවා කරවා ගන්නවා. සාතුරු මහා රාජික දෙවියන් ලවා ඒ කුණිවාත දෙන්න ගන්න. මොකදම වෙනවා? නෑ ලෝකානුචර මේ ශූත්‍රයේ තියෙන්නේ ඒ චතරවරන් දෙවියන්ගේ පත්කල්ලා තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ කුණි වාර්ත ලබා දෙන්නේ. සතරවරන් දෙවියන් ගමන් ගානේ නියෝජිතයන් පත් කරලා ඉන්න කුණි වාර්ත එකතු කරන්නේ. එතකොට දැන් ඊයේ තුනේ පුදුස්වක් පොයේ අද 15:00 ඊයේ රාත්‍රියේ වැඩිම වෙන කුණි වාර්ත දෙවියන් සතරේ ශ්‍රීමත් දෙවියන් ළඟට එන සතරවරන් දෙවියෝ. අමාවක් පොයේ පෙර දාසේ මැදින යාමේදී පුත්‍ර දේවතාවෝ අතවා පොය දෙක තියෙනවා මහා සේනාධිපතිවරු. එවම සතියකට වරක් බැගින් පුණ්‍ය වාර්තා දෙනවා. දෙන්නේ නැහැ. දැන් අද 15:00. අද සුධර්ම ජීවි සභාවේ කියවන සති දෙකක පුණ්‍ය වාර්තා. අද මේ ඊළඟ පොය. ඒ දැන් වාර්තා තමයි දෙන්නේ. ඒ කියන්නේ ජී සති දෙකේ වා. අමාවක් පොයේ ඉඳලා ඊයේ වෙනකන් දේවල් කරන ඊයේ දිනේ. දැන් අද ඉඳලා ඊළඟ දේවල් අමාවක් පොයේ කියනවා. අපේනම් ඒ කියන්නේ ඇත්ත සාධුකයා සතුට වෙනවා අපට අමුතුවෙන් අපට අපේ නෑත සීතන වාරයක් වාස අපේ කිනේ වැඩෙනවා
ඉන්නේ මිනිස්සු කියන්නේ. පිළිසත් දෙවියන් අනුමෝදන් වුනේ කියලා අපිට කියලා නැහැ නේද? දෙවියන් අනුමෝදන් වල නිසා අපට කියලා ලැබුණා කියන්නේ අපි කියන දේ නෑත නෑත ප්‍රශාල අරමුණු වීමෙන් කියන වැඩේ. කරුණා කරුණා කරනියට ඒ විධාන කරනවා ඒ කුසල කර්මයට ආරක්ෂා සංවිධාන සලස්වා දෙන්නේ. දෙවියන් අපේ මොහේ ගොඩෝනේක ආරක්ෂා කළා. ආරක්ෂා කරේ නැත්නම් එදා මොහේ. ඒ වගේ තමයි. ඔව් රෝජන් තියෙන උපච්ඡේදක කර්ම කියලා යාසියක් පසසකින් දෙනාපු ඒකක් ආවා නම් කොච්චර සීලයක් තිබුණා ඒක දෙවිලා යන්නේ දෙවිලා යන්නේ ඒක කියනවා කර්ම උපච්ඡේදක කර්මය කියලා. ඕකේ අලුත් අලුත් අදිනවා කුසල් කරන්න ඕනේ කුසල් කරන්න ඕනේ තවත් මේ ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා නිර්වාණයේ නිර්වාණ ප්‍රශ්නයක් ඒක වචනේ වැරදි නේද නිර්වාණ ප්‍රශ්නයක් කියලා නෑ නේ නිර්වාණයේ ඇතිනේ නැතිනේ දෙකක් නෑ ඒකයි හරි නිර්වාණයේ ප්‍රශ්නයක් දෙකේ ඇතිවීමක් නැතිවීමක් නෑ එන්ටා කාල විමුක්තයි ඒක හරි කාලමීමයක් නෑ නේද දැන් අපි සංඝන්තරෝ හේලම්තරෝ සරණම්තරෝ දීපංකරෝ නම් කියනවා. ඉතින් තා කොච්චරවත් කියන්න පුළුවන් නේද? ඒකට මේ කාලයක් නියම නැහැ. මෙතන කල ජීවෙනවා කියලා. නිර්වාණයේ කාලෙ නිමුච්චයි. ඒ කියන්නේ නිර්වාණයේ සත්‍යික කාලයක් කියලා නෑ අනාගත නෑ වර්තමාන නෑ. කාලයටයි කියන්නේ. මොකද ඇතිවීමක් නැතිවීමක් නැති නිසායි සහයි. ඒකෙන් තුන්කට ගැටලුවක් නෑ නේද? දැන් ලෝකෝත්තර මාර්ගඵල අධිගමනයේදී නම් කීපයක් භාවිතා වෙනවා. අන්න ශුන්‍යක අනිමිත්ත අපරිමිත කියලා නම් තුනක් තියෙනවා. දැන් ඔන්න මාර්ග චිත්ත නීතියක් මතක තියාගන්න. මාර්ග චිත්ත නීතියකදී මනෝද්වාර වර්ජන ක්‍රියා සිද්ධයි. පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භෝ කියලා සිත් හතරයි. ඒ මධ්‍යම ප්‍රමාණයෙන් අහුලනක බොහොම වැදින්නේ. ඊළඟට මාර්ග සිතය කලක දෙකයි. එතෙන්දී පරිකාරම උපචාර අනුලෝම කියන තුනම කියන නම දීක්ෂණ අනුලෝම ශාන්තිය කියලා. අනුලෝම ශාන්තිය කියනවා. ඒ ඥාන තුන මෙතන තියෙන්නේ මේ ගවන් සිත් තුන විදර්ශනා ඥාන තුනක්. අනුලෝම ඥාන කියලා. ඒකෙන් යම් කිසි කෙනෙකුගේ හිතේ ප්‍රඥා ඉන්ද්‍රිය අධිකයි. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි කෙනෙක්. එහෙමනම් ඒක නැත්තාට පරිපාරම උපචාර අනුලෝම කියන ඥාන තුනට සංස්කාරයන් වැටෙන්නේ අනාත්මයි කියලා. තේරුණාද? යම් කෙනෙකුට වැටෙන්නේ සද්ධාව අධිකමොත් නම් සංස්කාර අනිත්‍යයි කියලා වැටෙනවා. ඒ සිද්ධියට යන්තිනේදී සමාධිය වැඩි නම් ඒතනත්තාට ඒ ඥානකලත් සංස්කාර වැටෙන්නේ දුක්ඛයි දුක්ඛයි කියලා. ඒ ප්‍රඥාව වැඩි කරගන්නේ අනාත්ම ලක්ෂණය. ශ්‍රද්ධා වැඩි කරගන්නේ අනිත්‍ය ලක්ෂණය. සමාධිය වැඩි කරගන්නේ අත්පරිත ලක්ෂණය. ඒකට ඒ නිසා ඒ ඥානකලත් කියනවා අනාත්ම ලක්ෂණය වැටුණා නම් ශුන්‍යත විමුක්ත මුඛ සියලු මොහොතේම දරකුව දෙන එකයි සියලුම මොහොත මොක අනිමිත්ත ලක්ෂණය වැඩි වුණා නම් අනිමිත්ත විමෝක්ෂ මොක ඒ ඥාන තුන
අපනිත වැටුණා නම් සමාධි ඉන්ද්‍රිය ඇතිනේ අපනිත නිමෝක්ෂ මුද්ද. සෝදෝදී පරිකාරම උපචාර අනුලෝම සිද්දුනේ නිමෝක්ෂ මුඛය කියන තැනින් හඳුන්වනවා. ඊළඟට ලැබෙනවා මාර්ග පිටනේ. ඒ සෝවාන් මාර්ග විචේනම් දෝත බුලංගත මාර්ගය. අනිත් මාර්ග විචේතෝ නම් ඕදාර ළඟට මාර්ගය. ඒ මාර්ගයේ කියනවා දැන් ශුන්‍යති විමුක්ත මුඛ නමින් විදර්ශනා ඥාන ලැබෙන කෙනුගේ මාර්ගයෙන් ශුන්‍යත විමුක්තය කියනවා. ඊළඟට අනිමිත්ත වශයෙන් විපස්සනා වූ තැනැත්තාගේ මාර්ගය අනිමිත්ත විමුක්තය. ඊළඟට අපනිත වශයෙන් දුක්ඛ ලක්ෂණ වැටී ඉච්ඡාගේ මාර්ගය යෙදෙන්නේ අපනිත විමුක්තය. ඊළඟට මේ ලැබෙන ඵලයයි නිර්වාණයයි දෙකම මේ නම ලැබෙනවා. ඒක දැන් විදර්ශනා වීදී පරිකාර මුඛචාර අනුලෝම ගෝසුක්කේ මේ ඥාන තුළ කර්ය අධික තෙලෝගේ නම් ශුන්‍යත විමෝක්ෂ මුත. මාර්ගයයි ඵලයයි නිර්වාණයයි ශුන්‍යත විමෝක්ෂ. ශ්‍රද්ධාව අධික තෙලෝගේ පරිකාර මුඛචාර අනුලෝම කියන ඥාන තුළ වැටුණානම් අනිමිත්ත විමෝක්ෂ මුත. මාර්ගයයි ඵලයයි නිර්වාණයයි අනිමිත්ත විමෝක්ෂ. සමාධි ඉන්ද්‍රිය අධේකිනෝගේ පරිකාර මුඛචාර අනුලෝම තුළ ඇතේන්නේ අපනිත වශයෙන්නේ දුක්ඛ ලක්ෂණයෙන් විසාප්පනේ විමෝක්ෂ මුත. මාර්ගයයි ඵලයයි නිර්වාණයයි අපනිත විමෝක්ෂ. මොනෝදේශයි ඒ විමෝක්ෂ නම් හඳුන්වන්නේ මාර්ගයයි ඵලයයි නිර්වාණයයි. එක් හරි එක ඒකේ කියන අන්නේ ලබ්ධයක් ලබ්ධයක් ඒකෙන් කියන්නේ මුකුත් නැහැ කියන එක දැන් නිර්වාණය කුලයක් ඔව් ශූන්‍යතාවාදී කියන ඒ මොහයානි කියන්නේ කියන ශූන්‍යතාවාදී මේ හින්දු යෝගීන් කියන ශූන්‍යතාව ඒගොල්ල ශූන්‍යතාව කියන්නේ මුකුත් නැහැ කියන එක නිර්වාණයක් ඒගොල්ලෝ නැහැ ඒක නිර්වාණය ශූන්‍ය ධර්මයක් නෙවෙයි නිර්වාණය විද්‍යමාන කියලා ධර්මයක් මාර්ග ඵලව ධර්ම වෙනවා දැන් පුරිසක දිනක් හස දෙනවද දෙපා මාරයි බුද්ධාගම ශක්තිය වැඩන්න ඕනේ සද්ධා වැඩෙන්නේ හේතු කාරණා කීපයක් තියෙනවා. සද්ධා වැඩෙන්නේ හේතු කාරණා හැටියට යෝග පුද්ගල පරිවර්ජනතා, ශීල පුද්ගල සේවනතා, ප්‍රසාදනීය සුත්තන්ත පච්චවේකනතා, සදදී මුත්තතා මෙන්න මේවා වුණ කරනවා. සද්ධාවක් නැති පුද්ගලයන් අනුගමනය කිරීමෙන් වැළකීම. ශ්‍රද්ධාවන්ත පුද්ගලයන් ආශ්‍රය කිරීම. ඊළඟට ඉතේ ශ්‍රද්ධාව වැඩන බුදු බණ. එතන බෝධිසත්ව චරිත, සෝත සමාන සූත්‍ර දේශනා, බුදු ගුණ මේවා සිතින් ආවත්‍ය දාක්‍රියෙන් ප්‍රවණය කිරීම. අනික මම ශ්‍රද්ධාව දිනු කරන්නේ මේකින් අදිස්ත්‍යයෙන් වාසය කිරීම. ඒක අදාළයි බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මේවා උතර භාවිතා කරනවා. ඒ ශ්‍රද්ධාව පාරයි. බුදුධර්මයේ සූත්‍ර දේශනා බොහෝසෙන් සරලයි අභිධර්ම දේශනේ සුවඳ ඒ වැදී බුද්ධ ගුණ බොහෝසෙන් කියවෙනවා. එවාගේම සමන් ඒවා වැටෙන්න වැටෙන ශ්‍රද්ධාව ඒක තමයි ප්‍රසාදිනී සූත්‍රාන්ත ප්‍රතිවේක්ෂණතාව ලැබෙන්නේ. උදේ පෙරදී නෙලවන ශ්‍රේත්‍ර දේශනා දේවන්වන නිමි කරන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රයෝනි සද්ධා සම්පන්න කල්යාණ මිත්‍රේ නැසෙයි.
ලක්ෂණ තුනක් වෙන සද්ධාන්තයන් ලක්ෂණතාවෝ සීලයක සද්ධම්මසෝත විච්ඡති ඉරියේ මච්ඡේද මලම් සවේ සද්දෝ සූච්ඡති ඒ සද්ධාන්තයක ලක්ෂණ තුනක් තියෙනවා ලක්ෂණතාවෝ සීලයක සිල්ලුතුන් දැකීමත් බොහෝම කැමති සද්ධම්මසෝත විච්ඡති බණහන්න බොහෝම කැමති ඉනේ මච්ඡේද මලම් දන් දෙන්න බොහෝම කැමති ඔය තුන තියනවා නම් දැන් අද කාලේ බණහන්ද ආසයි ටිකක් ආන දිනවනවා නෝ ඒකෙන් වල මම දැකලා තියෙනවා කියලා බණහල ඔව් බලන් දෙන්න සද්ධා වීජං සද්ධා කෙනෙක් වීජයක් නෙමෙයි කුසල වීජයක් නෙමෙයි. මිනිහ කරන්න ඕනේ දැන් බණ ඇහිීමේ ක්‍රම තුනක් තියෙනවානේ. මොනවාද? අවකුජ්ජ සංයෝ, ඉච්ඡාංග සංයෝ, කුතු සංයෝ කියන තුන් ආකාරයෙන් බණ අහනවා. ඒ තුන්ෙන් යන්ක හරි. අවකුජ්ජ සංයෝ ඉච්ඡාංගපඤ්ඤෝ කුතුපඤ්ඤෝ ප්‍රතිලෙනි මන අනැති අවකුජ්ජපඤ්ඤෝ කියන එක නිදිසුම් කරනවා කලයක් මුලින් අතර තියලා තියෙනවා කලයක් මුලින් නම කියනවා කලයක වතුරක් කරනවා කලයක වතුර එක තියෙනවා ඒ වගේ යම් කෙනෙක් බණහන කොට ඒ බණේ මුල හිතන්නේ නැහැ මැද හිතන්නේ නැහැ අග හිතන්නේ නැහැ ඔහු ආගෙන ඉන්නවා වෙන දේවල් හිතුවා එතකොට මුලින් තියෙන කලයකට වතුර වක්කරන්න වගේ පිට පිට යනවා. පිටට ඇතුල් වෙන්නේ නැහැ ඒ වගේ. ඒකට කියන්නේ අවකුජ්ජ පඤ්ඤෝ. ඒක නියුණු දෙයක් යටි කුරුකල නුවණ නැත්තා. නැත්තා නුවණ යටි කුරුකලක නැත්තා. එයාට ධාර්මික ධාර්ම වෙන්නේ නැහැ. ඊළඟට උච්ඡංග පඤ්ඤෝ කියන්නේ යන්තමින් දින වාඩි වෙලා හැදෙලි පෙරලි දාති උඩුකුවේ තියෙන කකා ඉන්නවා. ගැටින් නෝට ඔක්කොම ඉහිරේවා. මතක නැහැ. ඒ වෙලාවට කොහොමද මොලේ අභා පංජනා තමන් යොඩක්කේ තියෙනවා කියලා මතක නැහැ. ගැටින් නෝට ඔක්කොම ඉහිරලා යනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් බණ අහනකොට මුලක් හොඳට කල්පනා නම් අහනවා. මැදක් හොඳට අහනවා, අගක් අහනවා. ගැටින් නෝට මතක නැහැ. ධාර්මයේ කියන්නේ ධාර්මයේ කරගත්තොත් ආගම කියා හිතේ තියාගත්තේ නේද? දරාගත්තේ නේද? ඒව ඒකට උච්ඡංග පඤ්ඤෝ. පොතු වේලෝනි කිනි. ඊළඟ පොතු පඤ්ඤෝ. පොතු පඤ්ඤෝ කිව්වේ බණ අහනවා. බණ අහනකොට දැන් කලය කුඩු කරු කරගෙනනේ කලයට වත් වෙන වතුර කලයට එකතු වෙනවානේ. ඒ වාගේ අහන බණට මහාන බණ කියන්නේ මුලක් හලින් මනුෂිකාර කරන මැදක් මනුෂිකාර කරන අගක් මනුෂිකාර කරන නැගිටලා යන කොට මෙහෙය කරනවා යන කොට මෙහෙය අපෝ පිටත්ලා යන කොටත් ඈතත් ඒක මුල මැද අග කොම ඉතිං ආවර්ජන කරනවා අන්න කුසුකන්නේ ඒ දේට ගණහන් දෙන්නේ යාශා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දිත්තේ නිගමනක බණක් දේශනා කරමින් කියා ගහක් පොඩි ගහක් ආශ්‍රයයි ඉන්නේ බුද්ධලෝ පත්මනිසාව බණහන්ද. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිටකයෙන් ඉඳගෙන පවන් සැලනවා රාත්‍රී දවසක්. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නා මේ බණහන පස් දෙනා පස් ආකාරයි. එක්කෙනෙක් මාපට ඇඟිල්ලෙන් පොළව ආරහාරය ඉන්නවා. එක්කෙනෙක් ඇඟිල්ලෙන් ඇඟිලි ගණන්තර කරනවා. එක්කෙනෙක් උඩ බලාගෙන ඉන්නවා. එක්කෙනෙක් ගහ යට්ටක් හොල් හොල් ඉන්නවා එක්කෙනෙක් පරියන්ක දැලගෙන සමාධියෙන් වගේ ශාන්තව ඉන්නවා රාශක බුදුරජාණන් වහන්සේ ඔක්කොම දන්නවා එනවාට මාතෘකාවක් වෙනට කතා උපදවන්නේ ඉන් ආනන්ද ස්වාමීන් වහන්සේ මාතෘකාව දැම්මා ස්වාමීන් වහන්සේ මේ පස්වෙනා බණාන්නේ පස්ව ආකාරයෙන් එක්කෙනෙක් විමහාරමින් ඉන්නවා එක්කෙනෙක් කැඳිනි ගණන් කරනවා
එක්කෙනෙක් බුද බලාගෙන ඉන්නවා, එක්කෙනෙක් අත්හොල් වෙනවා, එක්කෙනෙක් සමාධිගත වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ ඒ වචනේ උත්තර වශයෙන් දේශනා කළා. ආනන්දේ විමහාර මෙතන පූර්ව ජාති ගැද විපන්නය. ඒ කුරුද්දට කියන්නේ අසිහියෙන් කරන්නේ ඕක. දිනකට මේ මිනිස්සයා සංවර වුණා. ඊළඟට ඔය මේ ඇලිලි ගණන් කරන්නේ කියලා ඉස්සර ගණක අධිකාරී කෙනෙක්. දැන් මේ ගණන් කරන්නේ කුරුද්දට. ඒ කාලේ කල්පිතාදර කල්කියුලේටර් විතරනේ නෑනේ. මොලේම කරන් ගන්න ගන්න ඕනේ ඇලිලි ගණන් කරන්නේ. ඒකවත් මේ මිනිස්සයා සංවර වුණා. ඒ බුදු බලන් ඉන්නේ කියලා පෝර ජාති ජෝතිෂ ශාස්ත්‍රඥයෝ ඒ සංගණන් කරනවා. ඒ කුරුද්දට ගණන් කියන අතුන්ගේ මහත් බලන් ඉන්නේ. ඒකෝ මෙයාට සංවර වුණා. ඊළඟට මේ ගහ හොල්ල මේ කියලා පෝර ජාති වඳුරා. ඒ කුරුද්දට මේ ගහ හොල් වෙනවා. මේ මිනිස්සයා සංවර වෙනවා. ඒ සංවරව බලහනේ කියලා පෝර ජාති ගහලාදු තාපස කෙනෙක්. ඒකට එයා තවත් අවදි වුණා. දැන් ඔන්න පස්වෙනාම සංවර වුණා. සංවර වුණාට පස්සේ දේශෝ දාමින් පස්වෙනාම සෝවන් වුණා. ඉතින් ඒකෙන් තේනවා ද පූර ජාතවල පළතුරු දු බණාන කොට තේනවා. ඒ නිසා ඒ කරන ක්‍රියාව කෙරෙහි නුවණ යෝනිසෝ මනසකාරයේ අවදි කරගෙන සිටියෙන් නුවණ බලන් ගහනවා. ඒකෝ නුවණ බලන් ධාර්මිය වෙනවා මතක තියෙන්න. ඒක නුවණින් කුසලයක් බාට හරවා ගන්න ඕන. අනේ මට යා ගන්න බැරි වුණා. මේ ධාන දුන්නේ නැත්නම් ඉදානේ සාදු සාදු මම අනුමෝදන් වෙනවා. මේ කුසලයක් ඒක අක්ෂයයි. ඒක අයෝනිසෝ මනසිකාරයක්. යන්න බැරි වුණේ යන්නේ හේතුවක් උඩනේ. ඒ හේතුවක් අනිත්‍ය දුක්ඛ අනාත්මය දහරවනවා. අරකව කුසලය සාදු සාදු කියලා අනුමෝදන් ඒකටත් අවශ්‍යයි. ඒක තමයි හැමදාම යෝනිසෝ අයෝනිසෝ මල්කතා පිළිගන්න මතක් වෙන්නේ. ඒහදි ලාභයක් අලාභයක් යසසක් අයසක් ඉන්ද්‍රියක් ප්‍රසංසා ශබ්දිකා සාහම ඒක නුවණට හරවලා ඕනේ බලන්න. නැත්තම් ඒක අපේ උපදේශ ඇතුළේ බුදුරජාණන් වහන්සේ සිනා පහළ වීම බොහෝම මුරුදු දෙයක්. මුරුදු කියන්නේ දෙතොල විමුක්ත කරන්නේ නැහැ. ඒක ලකුණක් පහළ වෙනවා.
ඒ ශිලා පහළ වෙන්නේ අවඥාණිකු නොවේ. ඒකට කියන අදහස දීර්ඝ සංසාරයේ මමත් මේ ප්‍රේත දුක විඳලා සාදු සාදු මං එකෙන් අසුමුදෙන්නේ කියලා තමන්ගේ විමුක්තිය ගැන සතුට වෙන්නේ. තමන් ලබාගත්ත නිර්වාණ විමුක්තිය ගැන එතු ආර ඒකයා ගැන උපහාසාත්මක සදහාවක් නොවේ. ඉතින් ඒක එහෙම ශිලා පහළ වීමෙන් තවත් අර්ථයක් සිද්ධ වෙනවා. ළඟින් අනුදමානියන් වහන්සේ වෙන කෙනෙක් විමසනවායි ස්වාමීන් වහන්සේ ශිලා පහළ වුණේ. එතකොට කර්ම විපාක පිළිබඳ දේශනාවක් කරනවා. ආනන්දේ මෙහෙම ප්‍රේතියෙක් දැක්කා. එතකොට තහන මොන කර්මයකින් ඉතින් කර්ම විපාක දේශනා කරනවා. ඒකෙන් වැඩක් සැලසෙනවා. ඔය කාරණා දෙකෝද තමයි ශිලා පහළ මොනාරි අර්ථයක් එතන තියෙන්නේ. ඒ අර්ථයක් සමන් දුරටපත් වුණා ඒ සන්තෝෂය. අනේ කෙනින් කර්ම විපාක සම්බන්ධ යම් කිසි දේශනාවක් කරන්න ආරම්භයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ අරුණු කොට සත්‍යලාභින් ලබ්ධයි. බුදුරජාණන් වහන්සේ දුනේ ඥානෙ. බුදුරජාණන් වහන්සේ ඊට වඩා අනන්ත පුණ්‍ය සම්භාරෙ මිත්‍යයි. අර කාණාන්තර ලැබීම සඳහා අනිත්‍යයට වඩා සත්‍යලාභය ලබන්න සුදුසු පින්කම් කරගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ මොළගෙන නෙමෙයි. අර ප්‍රතිලාභයෙන් අග්‍රස්ථානයේ දිනාගත් උපමන්දී ගුණේ ප්‍රකාශ කරන්නේ ඉබ දෙනවා. ඒකයි ඒ කාරණා. ඊයේ ඉතරේ ඉන්නවද? ඒ කියන්නේ අපරාක්ෂාක් කිස්සේ මහසේ මේක කල්ප ලක්ෂයේ කිස්සේ ජයන්ත කියලා කාරි වෙනවා. ඒ කියන්නේ සියමතුරා බුද්ධ කාලය. ඒ ගණිතයේ ඒ වාසික කාලය ගැනනේ. ඒතකොට එතුම අය බණහල දැක්කා මේ රත්නලාභයෙන් අග්‍රස්ථානයේක ස්වාමීන් වහන්සේවට දෙනවා දැක්කා. දැකලා ඒකෙන් ලොකු සතුටක් ඇති වෙනවා. මේ රත්නලාභයෙන් වඳුරුනාම ශාසනයට උපකාර වෙන්න පුළුවන්. වික්ෂුන්දාහසලාට දුකශේ ලබා දෙමින් උපකාර වෙන්න පුළුවන්. ඒ නිසා මම මේ කණිතේ පතන් දෝනි කියන අදහසක් කරා. විකාරක ලක්ෂ්‍ය සංඥාට දන් දෙන ප්‍රාර්ථනා කළා. එදා විවරණ දැකලා පාස්ක ලක්ෂයෙන් පස්සේ ගෞතම බුදුසසුනේ ඒ ශ්‍රීවලී නමින් පහළ වෙලා මේ පන්තර ලැබුණා. ඒක එක ජීවිතයක්. එතනකින් අවුරුදු ලක්ෂයක් විශ්ව දිනෝ එකයි හේරේ දින්දලා. ඊළඟ විකාශ බුද්ධ සානේ ප්‍රවාහ විශේෂ තුන්කවත් කළා. ඒ විදිහට ඒ බුදුසසුන දෙකක් අතෝම සදාන් වුණාට තවත් සිදුවෙලා ඇති. ඒ හැම වාරකම උන්වහන්සේගේ පැතියෙම ප්‍රතිලාභීන් වග්‍රජී ශාසනයේ උපකාරී රහත් බෝධීන් වහන්සේ ලබන ප්‍රේතිය. ඒ සත්‍යය තමයි කියනවා. ඒ තමයි මේ යම් සංඝයක් ඇති වුණ යම් කිසි දෙයකට ඒක අදාළ කුසල් කරා. මේ ධාර්මතාවක සුදුසුක්. එම බොහෝසෙන් බෝසතුන් වහන්සේ දින් තේන මාස 4න් අතර මොකද අර ඍතු කාලයනේ ඍතු කාලයනේ දැන් කොහේ ඉතින් දෙනවන්නේ මාස 4 අතර ඒ දසමාසයක් අතුලද තමයි. ඒක ශරීරයක් උන්වහන්සේ ඇදියා අශල පොයක් ඥාසකෙනු මෙලින්ද. ඒක වාස 28යි කියලා කියන්නේ. ඒකට වර්ෂාන ලේඛුවේ මාස 4ක් ගෙවලා මේ පොය දාට ඇවිදියා. ඒක මාස 4ක් ගියානේ. ඒක දැන් මෙතන දෙකක් දැක්කානේ. ඊළඟ ඉන්ෆෝයෙන් එන මෙලින් පොය දක්වා මාස 4ක් තියෙනවා. ඒ මං කියන්නේ. තන වැලින් කෝ දවස ගියා. හරිනේ. ඊට පස්සේ අයමත් මාස 4ක් ගියේ ඇසල කෝ දවස ගියා. ඒකට දිෂ්ණීර්තිය අවසානයි.
ඕමාන ඒකව අනුව තමයි මේ දින ඉදින දෙදලා තියෙන්නේ. ඒක හිතා ගන්න පුළුවන්. සත්‍යං වෙලා නේ. ඒ ඉතින් මේ මාස 4 4 යෝනිසෝ මනසිකාරියන් ජරා ව්‍යාධි මරණ ගැන සංකල්පන අතර නිමුණකට තමයි මේ හතරින් වාදයේ ඇතුළේ පොදාසේ ශ්‍රම නඩියක් දැක්කල අදුෂ්කරණය කරන්නේ යෙදෙන්නේ. ඔය කියන විශ්ව මම ආපෑමක් නෙවෙයි. දැන් විශ්ව මම ආපෑමක්. දැකින්නේ නේ. මහරජුගේ වළක්වලා තියෙනවා. මේ කුමාරයා මාලිගාවෙ පිට යනවා නම් පාර සුද්ධ කරන ඉස්සර වෙලා දැන් මේක කරන්නේ. වයල් ගත ඇතු. මේ පොදු කාර්යයේ දෙලේ දෙන්නේ. කයි දැන් බින්ද දෙන්නේ. උප සම්පදා වල අවුරුදු 15ක් ගන්න සදා වෙනවා. ඒක 35 40ක් අතර. සත්පාල ගහ ගන්නවා කියන්නේ ඒ දෙනුම අඩු ආසෙන් තියෙනවා. මේක ධර්මතාවක් තියෙනවා. ධර්මතාවක් තියෙනවා. ඒ විද්‍රජානන් මහ විශේෂයේ නෞතුමිය ජීවත්ව සුචිද්දීද පුත්‍රයාගේ අභාවය. ඒක ධර්මතාවක්. අම්මත් දෙනවා. ඒ බණ ඇසීමෙන් මාත්‍රකාව ඇසීමෙන් උද්දේශ සාක්ෂ වශයෙන් දන විස්තර කියන්නේ විපංච සාක්ෂ වශයෙන් මඟපරණයන් ලැබුවේ කල්ප ලක්ෂ ගණන් ඈත පටන් පෙරින් පුරාණවක් ගයි. පාරමී 10 කුරලා තියෙනවා. ඒගොල්ලෝ දැන් අර උපමාවක් කියනවානේ මෙලුම් මානෙල් විලේ උපමාව. මෙලුම් විලේක මානෙල් විලේක සමහර කැතුළු තියෙන වතුනේ උඩට ඇවිල්ලා අදහිට පිටෙන්න මෝරලා. ඉත පාස් ගමන් පිටේනවා. ඒ වගේ තමයි උද්දේශ සාක්ෂ සිද්ධලිය. ගණපදයක් ඇසුරු කරමින් අවබෝධ කරගන්නවා. විස්තර කරන්නත් විස්තර. සමහර නෙළුම් මානෙ කටුල තියෙනවා වතුර මත්තමද තියෙනවා. පොළොවේ වතුරේ නිදට ඇවිල්ලා වතුර මත්තමද තියෙනවා. ඒවා තමයි දාස් කීකකින් මොල්ලා පිටේරුවා. ඒ වගේ තමයි විපංච සාක්ෂ සිද්ධලිය. ගණපදයක් අහලා විස්තර අහනකොට මාර්ගඵල ලබනවා. සාමාන්‍ය මෙලුම් මාලයක තුල තියෙන වතුර යට තියෙනවා. ඒවා තව මෝර මෝර දවස් ගණන් ගොඩට එන්න ඕන උඩට එන්න ඕන. ඇවිල්ලා යන් දාසක පිටේනවා. ඒවා පිටේනවා සංසන්දනය කරන නෙය්‍ය කුජලිය කියලා. ඒකෙන් බණ අහලා සිය රැකලා භාවනා කරලා කලක් ගිහින් අධිගම ලැබෙනවා. නෙය්‍ය කුජලිය. සාමාන්‍ය මෙලුම් මාලයක තුල තියෙන වතුර යට ඇදලා තියෙනවා. එකෝ ගෙම්බ කනවා ඉබ්බෝ කනවා එලකට වතුරෙම කුණු වෙනවා ඒක කිසිෙන්නෙම නෑ ඒ වගේ තමයි සමහර කුජලෙ ඉන්නවා කොච්චර බණ ඇරුවත් සිය දස්සක් භාවනා කළත් ඒ ජීවිතේ අදිනම ලබන්නේ නැති අය ඒත් අරගෙන කද කර්ම කියන ඥාන කාලයේ මේ අපි බණ අහනවා බණ කියනවා භාවනා කරනවා මේව අද කාලයට ප්‍රයෝජන නොලැබුණා නම් සතුට අපට ඒ කියන අවස්ථා තුනෙන් එකට අයිති වෙනවා දීර්ඝාලයක් මොන විදිහට ජීවුන කරලා තිබුණා. තාකා දෙකක් ඇසුරු කමනි තහත් වෙනවා. අභිඥාලාභී.
උපන් බොහෝ පහක් වන්තේක සෝපාන. බෝධි සම්භාර පුරව සිද්ධ වෙනවා. ප්‍රාර්ථනා කළ සමනින් බෑ. ප්‍රාර්ථනාවෙන් ලකුණු කර ගැනීමක් නෙවෙයි. ඊට පස්සේ ඒකම වැඩ කරන්නේ. පාරමී පුරන් දෙන බෝධි සාස්ත්‍රය පුරන්නේ. හැබැයි කින් කවර කුසලයක් කරද්දත් බෝධියක් ගන්න මේ අවධානය යොදන්න ඕන. ඉලක්කයක් තියෙනවා. ප්‍රතිපලවත් ලක්ෂණ නම් ගම්බෙන් එකද වෙන්නේ. තමන් අසවා ප්‍රතිපලෙ නිකඩවන්නේ කියලා ඊළඟ පටන් ගන්න ඕනේ. එතකොට සත්‍යයේ දුනන ඉලකක කෙරෙන්නේයි. සත්‍යයේ මාර්ග මුනන නැති ප්‍රතිපරිලයි. සත්‍යයේ දුරට නම් තුමුනේ දෙන අරියා. යෙන්නේ මොනේ කියන්නේ. අබුද්දෝත්පාද කාල රහත් වෙන්න බෑ. සෝවාමෙන් බ්‍රත්ය. අශේධුතියෙන්න පුළුවන්. අශේධුතියෙන්න සරුන් පුරාණාවන් නම් අබුද්දෝත්පාද කාලේ තමයි ඒක වෙන්නේ. ඒ කවුරුද ලක්ෂයයි සියයයි අතර කාලේ. දහගෙන ඉන්න කාලේ අනිත් කාලේ ඒ විද්‍යාන් වාසේ විද්‍යා නිෂ්කර මේ මහා බද්දර කාලේ දැන් මේ අන්තර කාලේ පසේ මුදුරු ඉලකින ගොඩක් ඉතල තියෙනවා. දැන් විශිෂ්ටි ශෝත්‍රයේ තියෙන මේ බුද්ධ අන්තරයේ ටිකක් ඉගෙන ගන්න. ලෝක විනාශක අවුරුදු ගණන් කියන්නේ නැහැ අන්තර කාල කොලින් කියන්න පුළුවන්. දැන් අන්තර කාලක මේ මහා බද්දර කාලේ මිනිස් වාසයේ අන්තර කාලක 20ක් තියෙනවා නේ. එින්නම් තුනක් දෙවලා මේ හතර වෙනක දෙවිගෙන යනවා. දැන් මේ අන්තර කාලක තව අවුරුදු 6500ක් යනකොට මේ අන්තර කාල ඉවර වෙනවා. සත් විනාශයක් වෙනවා. ඊට පස්සේ ආය ජීවනේලා ආය ඒ වගේ අසංකේ ඉඳලා 10ට බහිද වාර ඔක්කොම තව 15ක් ඉදිරියට කරන්න 16ක් කියන ඉදිරි. ඒ 16ක් දැන් පස්සේ තමයි ලෝක විනාශය වෙන්නේ. ඔව් ඒ සංවේග සංවේග ඇති කරන්නේ. ඒක නුවණ තියෙන එක ඒක නුවණ අසුරවල වැඩ ගන්නවා. දන්නවා. අවුරුදු 1000 ඉඳලා බුද්ධ ගෝලාවල ඇති වුණානේ. දන්නවා. චතුරාර්ය සත්‍ය අපේ සදුවක් ගන්නත් දෙවියලා දේශනා කරනකම් වෙන කවුරුත් දැනු දැන් බුද්ධ වාක්‍යයේ තියෙනවානේ අර චතුරාර්ය සත්‍ය සූත්‍රයේ මහා ප්‍රධාන සූත්‍රවල
ලක්ෂණ සමාන විත්තරේ මහා පුරුෂස මහා පුරුෂ ලක්ෂණානි යනි සමන්නාගතස මහා පුරුෂස දේවගතිය භවಂತಿ අනන්‍ය සත්‍ය අගාරම් මධ්‍යවසති සාජා හොති චක්කවර්ති ඒකාතරන්තෝ විදිතානි ජනපදත්තාවරියක් සත්තෝ සත්වතන සමන්නාගතු එනිඥානිකින් ශකේ අගාරක් අනගාරියම් පබ්බජති බුද්ධෝ හොතු ලෝකෝ විවක් සත්තද්දෝ හරිදී විදිනවා කියන වචනේ කියනවා මොනවද ආමුතු කරගන්න කියලා දන්නේ ලෝකේ විවක් සත්තද්ද ලෝකේ විවෘත කරල කෙලෙස් හැවෙලි නැති කරන කෙනෙක් කියනවා කෙලෙස් නැති කරන කෙනෙක් කියනවා සිද්ධාර්ථ කොහොමද දන්නේ දන්නේ වන්දාසේන සිංහනාගේ සිංහනාගයක් කළ දිවිවනේ මම ලෝක අග්‍ර වෙනවා ජේෂ්ඨ වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා මම ජන්ත මුදීමයි මේ සුදාසයන් දෙකක් අන්තිම ඔව් මහත්තයා දැන් මේ ලෝකේ දෞඝාගමයේ හැරෙ අනිත් නිමුතියක් පහක් තියෙනවා. ඒ වගේම මේ නිර්වාණ නිමුතිය නෙවෙයි. ඒක ඒක එක්කත් කියනවා. සහත්වෝ මෙහිමයි ඒ සංඥාවට නම් කියනවා ඡන්දේ කියලා ඡන්ද ජාති පහ හතරක් වෙන ලෝකේ ලෝකේ කියන ඡන්ද ජාති හතරක් සංනා ඡන්ද ඉච්ඡ ඡන්ද දීර්ය ඡන්ද ධර්ම ඡන්ද කියලා සංනා ඡන්ද ඉච්ඡ ඡන්ද දීර්ය ඡන්ද ධර්ම ඡන්ද සංනා ඡන්ද කියන්නේ තෘෂ්ණාව විත්ති ඡන්දේ කැලෙන්නේ මිත්‍යා දිට්ඨිය. වියඥාන ඡන්දේ කුසල හෝ අකුසල දෙකට ගන්න උත්සාහය. ධර්ම ඡන්දේ කියන්නේ නිවන් සතියේ. නිවන් සතියේම සහ නිවනට අදාළ දේවල් සතියේම කියන්නේ ධර්ම ඡන්දේ. දැන් අපි හිතනවා මම පහක් බෝධියෙන් නිවන් දකින්න ඕන ධර්ම ඡන්දේ. මම අග්‍රස්ථාවක සත්‍යයෙන් නිවන් දකින්න ඕන ධර්ම ඡන්දේ. මම ආශාවක තානන්තයෙන් ඔය මේකේ කනපුරු පටන් ගත්තේ. ඒක නිර්වාණයයි ප්‍රධාන නිර්වාණයට යන ගමන මම තමයි අනිත්‍රාසන. ඒක කෘෂ්ණාන් කයිදද? කෘෂ්ණායි කියන්නේ ධර්ම ශාස්ත්‍රය කියලා කියන්නේ. දැන් කියන මම නිවන් දකින්න උනහ වල්බෝතු කට මුතුම උත්තරම් භාවයන් පාසා සත්පුරුෂාසේ ලැබේවා. කෘෂ්ණාවදී ධර්ම ශාස්ත්‍රය සතුටුකම් භාවයක් පාසා දන් දෙන්න දාන වස්තුව ලැබේවා. දාන වස්තුව කෘෂ්ණාට අරමුණ සම්පූර්ණ කරන්නේ නිවන් සඳහා. ඒක ධර්මයි තමයි. මහබෝසතුන්ගාසම ප්‍රාර්ථනා වෘත්තිය. විෂයක තෝරගන්න විෂාදිනී මේ කරන්නේ. අන්නේ. ඒක ඒ විෂාද සංගේ තෝරගන්න පුළුවන්. දැන් ලෝක විනාශය ගැන ජීව නිසා කියන්නත් ලෝක විනාශය ඇති ලෝක විනාශය ඉන්නේ ක්‍රම තුනක් තියෙනවා ජීවයෙන් ජලයෙන් සුලංගින් ලෝකයේ ජීන්නේ විනාශ වෙන්නේ ලෝක සත්‍යාගයේ දෝෂ මූල අපසල් දෝෂය. රතුරෙන් විනාශ වෙන්නේ ලෝභ මූල අපසල් දෝෂය. සිරමෙන් විනාශ වෙන්නේ මෝහ මූල අපසල් දෝෂය. ජීන්නේ විනාශ වෙනකොට ඕත ලක්ෂණ සත්වල බ්‍රහ්ම තුන ලෝක තුන දුක් එක විනාශ වෙනවා.
වතුර විනාශ වෙනකොට කෝටිලක්ෂය සත්වල බ්‍රහ්මලෝක හයක් එක්ක විනාශ වෙනවා. සුලංගින විනාශ වීමේදී කෝටිලක්ෂයක් සත්වල සහිත බ්‍රහ්මලෝක නමයක් විනාශ වෙනවා. එතකොට ජීන්නේ ලෝක ධාතු විනාශ වෙනකොට කල්පවාර හතක් ජීන්නේ විනාශ වෙනවා. දැන් මේ මහා භද්‍ර කල්පයේ ජීන්නේ නම් ඊළඟ කල්පයේ ජීන්නේ මොකද වාර හතක් පෙරියකම ලෝක ධාතු ජීන්නේ විනාශ වෙනවා. අතේන වාරේ වතුරේ අයම ජීන්නේ වාර හතක් ජීන් අතේන වාරේ වතුරේ. ඕම 64 වෙනි වාරේන කොට සිලදී ඒ දෙයක් තමයි ලෝක විනාශ වීමේ න්‍යාම ධර්මතාව යෙදලා තියෙන්නේ. ඒක කරන්නේ අද මේ. ඒක ලෝක විනාශ වෙන අවුරුදු ලක්ෂයකට කලින් සතර ආපායේ මනුෂ්‍ය ලෝකයේ ජීව ලෝකෙම ඔක්කොම බබලෝ යනවා. දැන් සතර ආපායේ ආනන්තරයේ කර්ම කළ ආපායෙන් නැත්නම් තව අපරාපරි වේදනීය කුසල කර්ම තියෙනවා කාටත් ඒ අයින් මනුෂ්‍ය ලෝකෙ ජීව ලෝකෙට දිනා ධානවදිනවා. ජන කරුකුම මෙෂන අඳුරෝපම මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය ලෝකෙට ඇවිල්ලා ඥාන වඩා ගඹුරෝ යනවා. ආභාෂර ලෝකෙන් එහෙත් යනවා. මේක විසිරු දාත්ත අය කමන දෙවලෝක මනුලෝක බමුලෝකෙින් බැරිව විනාශ නොවන සත්වලක අපායට මාරු වෙනවා. බෝතලක් සත්වල නෑත සත්වලක මාරු වෙනවා. අන්නේ විදියට තමයි මේ සත්ව ලෝකෙ විශ්වෙන්නේ. ලෝක විනාශයෙන් මෙතන ලක්ෂ්‍යයක් කොහොමද කියලා බලමු. දැන් අපි උන දැන් මේක විශේෂිත දෙයක් වෙන නැත්නම් ජීව කල්ප විනාශ වෙනකොට අපි නිල බබලෝ. බබලව මහා කල්පෙන් තුنين හතරක් මේ හතරෙන් තුනක් ඉන්නේ. හතරෙන් එකයි තමයි මනුලෝක දෙවලෝක අපි එන්නේ. වැඩි වාගයක් එක දෙන්න නැහැ. දෙවලෝක බබලෝ බබලෝක ගියාම එකවරක් දැන් ආභාෂර මමදෙල් ගැන මහා කාල පාඨක් මේ ඉන්නවා. අය එන්නේ මහා කාල පාඨක ඉන්නවා. නෑ නෑ සම්පූර්ණ ආසන් ඉන්නකින් පුළුවන් ඒ අතරතුර උටෙන්න පුළුවන්. අතරතුර කුල කුටේ ලිකුලම්. ආශකෙත් එහෙම තමයි සමංගේ ධ්‍යාන කුසල ඇති. ධ්‍යාන කුසලේ දුබල සංගන්නු කැටි වෙනවා ආයිස. සුද්ධාවාස විනාශ වෙන්නේ නැහැ. සුද්ධාවාසනේ මේ වේහප්පල අසංයතල සුද්ධාවාස හෝ විනාශ වෙන්නේ නැහැ. අයමකකින් කල්ප ආරම්භයේ පස්සේ ඉහළ ආවශ්‍ය දෙවිත්‍ය බ්‍රහ්මිය කෝපපාතික වශයෙන් මම නිවෝදි ඒ කියන්නේ කල්පනාශ විනාශ වෙන්නේ ඉතින් පුජ්‍යලෝ උපදිනවා නේද? ඒ ඕක ලෝකෙදින බ්‍රහ්මලෝ අවශ්‍ය කෙලවරෙන් සිදු වෙනවා. ඒගොල්ලෝ එහෙම කරන්නේ. සුද්ධාවාසල ඉන්න අය අනාගාමි නිසා එන්නේ නැහැ. ඒ ශේෂු අය පුදුම්දින අය නැවත ඒ විනාශනවට කල්ප 64කට වරයිනේ ගස ලෝක 9ක් එක්ක නැතිවෙන්නේ. ඒකෝත් එයින් ඉහළ වේහාපලයයි අසඤ්ඤතලයයි අරූප ලෝකල උපදිනවා පුදුම්දින අය. සුද්ධාවසට යන්න බැහැ. සුද්ධාවසට යන්න අනාගාම වෙන්න ඕනේ. රසඤ්ඤතලයට යන්නේ. අය බෞද්ධෝනේ යන්නේ. බෞද්ධාගම ඒ කාලේ නෑනේ. ඒ අසලයට යනවා. අරූප ලෝකෝද? අරූප ධ්‍යාන වාදන්න පුළුවන්. බෞද්ධයන් හැර ඔක්කොම විශේෂිත දෙක ගහනවා. මෙහෙමයි. දැන් විශේෂිත කුලයක උපනත් සමාන්‍ය පිළිගැනීම අනුව විශේෂිත හෝ සමිතිත හෝ වෙන්නේ. පිළිගැනීම. ඒ සමාත උපතින් විශේෂිත දෙකක උපන්න කුලයක
නමුත් ඒ තනත්තාගේ අභ්‍යන්තරයේ සිහි ගැනීම තියෙන්නේ මේක බොරුවක් අරක අරක සත්‍යය බුදුදහම ශක්තියක් කියලා. ඒකෝ තේ සම්මාදිකය. ඉන්නවන්නේ. ඒ කියන තමයි දැන් දෝෂකම අංශය උනත් දැන් මෙසුදු කුණේ ගොයිකනත් මෙසුදු දන්නේ. මේක ධර්මතාව. දැන් බෞද්ධය වුණත් උපතින් බෞද්ධය වුණත් එනිකුල් පිළිගන්නේ එහෙම නැත්නම් බුද්ධ ආගම ගැන දැන් මෙසුදු කියනවා. ඒක ගන්න. සතර ගමනේදීත් උපනිෂේ වශයෙන් විසිතු ගන්න නියම සම්මාදිතිය පුරුදු කරාම ඒකේ වැදගත් වෙනවා. දැන් කියලා තියෙන බුද්ධානුශසතිය වැඩිවොත් අවදාපා සතරේ විසිතු ගන්න නැහැ කියන එක. එහෙම නැහැ. ඈ ඔය ගම්මිතම අදිස්ථාන වල පිටවන් වල කරන හැම දෙකේකදීම භවයක් පාසා සම්මාදිතිය ලැබේවා. උත්තරනේ කියන එක බොහොම අවදානම් ජීවිතයක්. කොහොමද උත්තර දියුණු කරන්න ඕනේ අධිෂ්ඨාන බල පිළිස්සවන්න ඕනේ. හරි කියලා කියන්නේ මේ උම්මත්තකා වීහි පුතුජන කාලේන කාලම් අඤ්ඤමඤ්ඤේ ගම්ය මුඛං ඕලෝකෙන් පිටියල. පුතුජන කියන්නේ කියන එක උඹ බවක් වාගේ. කලින් කාලේ ඒකේක සාහෘදවරුන්ගේ මූණ බලනවාද? ඒ නිසා කල්ලාතු අපි බුද්ධෝත්පාද කාලය අභිධ නිසා අපේ හිතේ දැඩි ලෙස සම්මාදිට්ඨිය දිහිතන්ව උසල් කරමින් අනුෂ්ඨාන කරන්නේ. ඔව්. රෝගීතර ප්‍රසාසිතින් යුතුවද ඉෂ්ට වෙනවා නේද? ඔව් සම්දානසාරී ධර්මානුසාරී කියන සෝවාන්. අයතින් තුත්තිගෙන නැහැ ඒක. ඔව් ශ්‍රාවකව තමයි ගම සුසු ජන ශ්‍රාවකව වෙන්න පුළුවන්. සාධාරණ ශාරී ජීවත් දෙන්න අර්ථවාන් මාර්ගයයි. කොහොත් ඵලයට යන සම්මාන ශාරී සෝවාන් මාර්ගයයි. සෝවාන් ඵලයට යන. ඒ දෙන්න සුසු ජන නෙමෙයි. අර මිත්‍යා සම්මාදිට්ඨිය කලු වේලා තියෙනවා. විචිකත් සම්ප්‍රයුක්ත කුසල අකුසල සිදු වෙන්න පුළුවන්. දැන් අද කාලේ හැටියේ මේ ශික්ෂාපද රකින්න අපහසුයි. කාලානුරූපෝ ශික්ෂාපද ඉහිල් කරන්න පුළුවන් කියලා හේතුවක් ගන්න මිසදු කුණා. ඒ නියත මිසදු කමක් නෙමෙයි. ඒකේ තරම් මේ අර උසද්ද සම්මාශකතා සම්මාදිට්ඨිය කරුණා එක. දැන් අපි කියවන ආන විචික්‍රමනාන්තරා කියන එකට වැටෙනවා. දැන් ක්ලේශාන්තරා කියන එක නෙවෙයි ඒක. ආන විචික්‍රමනාන්තරා කියන්නේ ශික්ෂාපද උල්ලංඝනය කරනවා. ඒක බරපතල වර්ගයක් සුභතේට නිවෙනක බාධාවක්. මේක නිසිද කියලා ඒක නෑ.
දැන් අපි පිළිගත්තද දැන් මේ පිළිස පිළිගැතේ කරන්නේ නැහැ අපි හිතන්න ඕනේ අනේ ස්වාමීන් වහන්සේට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. අද සතුරු ශාස්ත්‍රය ලැබුණා. සම්මෝ ශීලවන්ත වේවා, ගුණවන්ත වේවා. අපි මෛත්‍රී කරන්න පුරුදු වෙනවා නම් අන්න ඒ අරමුණෙන් අපේ හිත අකුසල් කරගන්නේ නැහැ. නැත්තම් ඔය ඕන අපාගත ජීවිතය කියන හේතුව ඒකත් පාපයක්. ඒකත් පාපයක්. වඩන් හිඳුවන්โดන්නේ නැගෙනහිරට මොහොනලා මොහොනලා මොකද අපේ බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවිතයේම ආවේනික චාරිත්‍රයක් තමයි වාග්නෙම නැගෙනහිරට මොහොනලා ඇත්තටම කියන්නේ සමහර කතා එන්නේ ඒක දැන් බුදුරජාණන් වහන්සේ වැඩින්නේ අනුදාම නැගිනිත මොහොල්ලා ගහ පොළ උනා. ඒක විදිතරිතේ ආවේනික චාරිත්‍රයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙන දිශාවක මොහොල්ලා වාඩි වෙන හැටියට ඉලිම දෙලීම සුදුසු නෑ. ඒකෙන් ශාප වේදවා. බතේකට සුදුසු නෑ, දතලට සුදුසු නෑ, අනු දිශාවලට සුදුසු නෑ. ඒක මේ චිත්‍ර වාසුනලක් තියෙනවා. ගන්නත් කරණයක් තියෙනවා. දේපානාරාමයේ ගල්කුසියේ තියෙන්නේ නැගරේක මොනලානේ අපේ ලංකාවේ පරිසර විහාරස්ථාන කොහොම කියන්නේ මම දැක්කේ නැගරේක මොනලා ඒකත් වජිරාරාම නිසාවෙන් දැකි ඔව් කොතනාරි ප්‍රධාන මුද ප්‍රතිමාව නැගරේක මොනලා කියන්නේ නැත්නම් ගරුකලියට අදවරයක් මේකයි දිනවන්තකේ වේදයි දැන් බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන කාලේ සතපෙන්නේ දකුණු ඇලෙමින් දකුණු දිශාවට ඉෂදාලා උතුරු දිශාවට සිහිපත්ව දිගහැරලා වටේට පිටුපාලා නැහැට මෝනලා තමයි සතපෙන්නේ ජීවමාන කාලේ දිනවන්තකේ වේදයේ උතුරට ඉෂදාලා දකුණට සිහිපත්ව දිග කරලා නැගෙනහිර පිටුපාලා දකුණු ඇලෙමින් වටේට බලාගෙන ඔබට දිනුවන් යන්නේ සැකසෙන ඉතරයි අවසාන සායනයකින් අවසාන සායනයකයි ඒ විදිහ ඉරියව් පවත්ලා තියෙනවා ඒ ඉරියව් ප්‍රයත්නින් තවදාසක් අනිත්‍යවාද වෙනස් කරන්නේ ඒක විදිහ කරනවා පවතින සැකසෙන එකම විදිහ වාදයේ එකම විදිහයි වාදින් එකම විදිහයි ඒ නිසා බුදු පිළිම අර නැගෙන බලාවෙන් හිතන හැටියට නිර්මාණය කරන්න දැන් ගිලන්පස දෙන්න දෙක් කොටුම් දැන් 3යි 5යි එක.
ඒක තේන මෙහෙම දැනගන්න ඕන කාරණයක්. දැන් යම්කිසි පූජාවක් කරනකොට ඒක සත්පත්ත්‍ය කාමිතා කියලා සසස්වද පූජා කිරීමක් කියනවානේ. දැන් අත පිළිකර කඩේ තියෙනවා සමහර විට අසම්පූර්ණ අත පිළිකරනේ. ඉතින් අපි දාස්කන්න මුදා කියලා ගන්නවානේ. ඉතින් මේක පැහැදුනා නම් ඒ පිළිකර අත පිළිකරාද කියලා දන්නේ නැහැ. සමහර විට පිළිකර අසම්පූර්ණයි. එක්කෝ ඉදිච්චු සූරු කෑලි දාලා තියෙනවා. ඉරක් පාත්‍ර දාලා තියෙනවා. මලකල කාප බැලුපියක් තියෙනවා. ඔකින්ම භික්ෂුවකට පරිහරණයට අවශ්‍ය දේවල් මේක නැහැ. ඒක ඒක අසම්පූර්ණ පූජාවක්. සංගීත නිදාක දෙදන් කළා. අර වත්තිලුණු ආහාරය දන් දුන්නාද නේ? ඒක නිසා අපි අට පිළිකරක් පූජා කරනවා නම් අද කාලේ මේ ව්‍යාජ අට පිළිකර තියෙන නිසා වෙනම හෙදි අරගෙන කපලා මහල අඳුකෝල එනම පාත්‍රයක් අංග සම්පූර්ණ අරගෙන ඒ විදිහට පරිස්කාරය අංග සම්පූර්ණ කරලා පූජා කරා නම් සක්කච්ඡාකාරිකා කියන සම්පූර්ණයි. ඒ විදිහටනම් කිංකිෂ පූජාවක් කරගන්න ස්වාමීන් වහන්සේලාට මේක අවශ්‍ය ඇති කියලා ශ්‍රීවත් හරි ඒ දෙයක් එනම අරගෙන පූජා කරන්න පුළුවන්. දැන් මේ අත කිරිකරේ කියන එකේ අර ව්‍යාජ අත කිරිකරේ කියන නිසා ඒ වචන කියන්නේ. සීල වාද කිරිකරේ බොරුවා නෙමෙයි. හොඳේවා තේනවා. හොඳේවා තෝරගන්නවා කියන කරව ගන්න ඕනේ. කියන කර ගන්නකොට මේ විශේෂ දැන් වලින් මේගොල්ලෝ හොදට කර දෙනවා. ඒ දැන් සමාජ නගර වල අද ශාප් වල තියෙන අත පිළිතර ඒකේ සම්පූර්ණ මේ සම්හාරය. ඔව් නේද? අත පිළිතරේ ආනිසංශ මම අහලා තියෙනවා 10ක් කියලා. දෙකක් වඩා ඇති සමහරවිට. එකක් තමයි පුදෙන් ගුණෙන් නුවණින් තේජසින් අග්‍ර වෙනවා සත්‍යදෙවි. අනික උම්මත්තක මන්ද බුද්ධික නවයේ බොහොම ප්‍රඥාවක් තියෙනවා. කුෂ්ඨ ගන්න කිලාස ශෝෂ අපමාදකින් රෝගාබාධ වෙති කියලා කියනවා. ආල්පුරුක්ෂ ලබන්නේ කියනවා. රූප ශෝභාව ලබන්නේ කියනවා. පුරුෂයෙක් නම් සහත්නාත්මයක් නම් දේහ විසුභාවයෙන් පරිද්ද ලැබෙනවා. කාන්තාවක් නම් මහාලතා ප්‍රසාදෙනු කියන වචනා අනුදනා ලබනවා. ඊළඟට මොකද ඒක ආපස්සට එන උපසම්පදාය දිශේ ඊළඟට ගියේ. තරයි ගියේ පිටවලට අක්කෙන්. මේක
එකකින් හදාගන්නේ තරහකින් නෙමෙයි තරහකින් දුක කරදී. එකකින් හදාගන්නේ යාගේ වද්ද තෙල්ලා දෙන්න ඕනේ ඒකවත්. එන්නේ දෙන්න ඔය විරුවරු ශිෂ්‍යයන් දරුවන් දෙක කරවර කරනවා හදාගන්න. ඔව් කල්ප ලක්ෂයන් එයත් කෙනෙක් පුළා තියෙන්න ඕනේ. යන් කනතුරක් නම් කනතුරට අදාළ කුසල් කරන්න ඕනේ. තේනවා කියන්නේ අසුමා ශ්‍රාවක චරිතවල ආනන්තරලාභීන්ගේ කරපු කුසල් ගැන මොහොතලගේ චරිතාර්ථ ගන්න තියෙනවා. ඔව් ආනන් ඒ කාලවලදී අහනවා. මේ සත්‍යය ලබන්නේ මොනවද කරපු කුසල් කියලා. ඒකත් ඒ අනුව කුසල් කරනවා. ඔව් ලබන්න ඕන ලැබුවම තමයි විශ්කිර වෙන්නේ. ඒක අනිවාර්ය සිද්ධ වෙනවා. මේකෙන් තේරෙන ලබන්නේ විශ්කරේ පෙර જાති වලත් ඒ අදහස තිබුණා කියලා. ඒකයි මේක වෙන්නේ. දැන් මේ එක වෙලාවක් භාවනා කරන්න ඕනේ නේද? ගැජිත විසිරලා තියෙන දාතාවු. ඒ කියන්නේ ඉතින් ප්‍රශ්න යන්නේ තියෙනවා. පුදුතුර යන්නේ ඒ රෝම වේනවා. ලෝකේ නාසු යන්නේ. ඔව්. ඒ ඔක්කොම නිෂ්පල දේවල් නෙමෙයි ඇත්තටම තියෙන්නේ අවශ්‍ය දේවල් කර්මාධාරු කියන්නේ ප්‍රශ්න අපි කරනවා. එනිසා දැන් ඉරියව මාරු කර ගන්න ඕනේ නම් දැන් හතරට විද්‍යාංගනාවක් නේ. දැන් බලන්න. ඈ? බඩක් කියන්නේ දැන් ඒක. ඒක දැන් බලන්න මෙච්චර ලැබි. ඔව්. ඔව් මම කිය අවුරුද්දක් හදා ගන්න ඕනේ. ඔය සත්‍ය කරන කතාවක් නේ. ඔය සාදුසාත් දැන් මේ වෙලාවේ බුද්ධ වන්දනාවක් කරන කතාවක් භාගිකුන් තියෙනවා. ආරාධනයක් කරන දීර්ඝ බුද්ධ වන්දනාවක් කළා මේක බලාගෙන ධම්මසත්‍ය සූත්‍රයේ සත්‍යඥානය කළා රටට ලොවට ජනතා විශ්ේෂකල මේ වර්ෂය ගැන ප්‍රාර්ථනා සභාව ගන්නු කියලා. නිසා දැන් මේ භාගයක් අපි පිළියම මාර්ගවල සක්ම භාවනාව යෙදෙන්නේ. ඒකම හිතගෙන කැලිතලම් හිතගෙන භාවනා යෙදෙන්නේ වාදිනාම ඉන්න කෙනෙක් කෙනෙක් ඒ සිදීම වරදක් නෑ. නමුත් දැන් වාදිනා ඉන්න කපහසුව ඇති. ඔව් එනිසා දැන් උදේ අපි සඳහන් කළේ කමඨාන් අනුව ස්වල්ප වේලාවක් සක්මනේදී දිදුමල මෛත්‍රී අසුර මාර්ග සති මේවා හතරේ තියෙන ආවර්ජන අපේ ඊට පස්සේ ආමපාන සතිය මෙලි කරමින් විතකලෙන් ඉඳී කරන්න පුළුවන් අවිධිමින් බලාගෙන ගමන් කරන්න පුළුවන් ඒ සලස්මිත ප්‍රභාවයක් ඇති කරනවා කියන්නේ.